අයිබෝන් සුබෝ දැසනක් ඔබේ හිතේ තියෙන සියලුම බලාපොරොත්තු ඉෂ්ට වෙන වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි සූදානම් අද තරුණෝදයෙන් ජයමඟට ආරම්භ කරන ඩෙපියෝ ටීවී නාලිකා අංක 94 අභිමාන වජ්‍රග්‍රහණයක සම්භාවනීය ප්‍රවිෂ්ටය ජයමඟ ටීවී සමගින් ඔබ රැඳෙන්නේ. අපි නිරන්තරයෙන්ම අපේ වැඩසටහන තුළින් අපේ පවුල පිළිබඳව කතා බහ කරනවා. මීට කලිනුත් ඔබ වැඩසටහන් වලට එකතු වෙලා ඇති. හැබැයි පවුල ගැන කොයි තරම්නම් කතා කළත් කොච්චර ප්‍රශ්න අපිට තියෙනවද නේද? කෙනෙක්ගෙන් මම ඇහුවොත් ඔබේ ජීවිතයේ ඔබ පළමු තැන ලබා දීලා තියෙන්නේ මොකටද කියලා, එක එක විදිහේ පිළිතුරු තියෙන පුළුවන් නේද? වැඩිපුරම අපි රැඳෙන්නේ කාත් එක්කද කියලා කිව්වොත් එක එක විදිහේ පිළිතුරු තියෙනවා. නමුත් ඇත්තටම කියනවා නම් සත්‍ය වශයෙන්ම අපි අපේ ජීවිතය තුළ පළමු තැන ලබා දිය යුතු තැන වෙන්නේ පවුල. ඒ වගේමයි අපි වැඩියෙන්ම රැඳෙන්නේ අපේ පවුලේ සමාජිකයන් එක්ක. ඉතින් පවුල ගැන කතා කරනකොට විවාහයත් එක්කම තමයි මේ පවුලක් කියන දේ ගොඩනැගෙන්නේ. ඉතින් විවාහය ගැන කතා කරනකොට විවාහය කියන්නේ කොයිතරම්නම් උත්තරීතර බැඳීමක්ද? හැබැයි මේ උත්තරීතර බැම්මෙන් බැඳුණු කී දෙනෙක් නම් අද වෙනකොට දික්කසාද වෙලා තියෙනවද? ඉතින් අපේ අතීතයත් එක්ක සංසන්දනය කළ බලනකොට වර්තමානයේදී දික්කසාද ප්‍රතිශතයත් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඇයි එහෙම වෙන්න හේතුව? ඒ දේවල් මගහරවා ගන්න නම් අඹසැඹි යුවලක් විදිහට මොනවද කරන්න ඕනේ? විවාහයට කලින් ඉඳන්ම කරන්න ඕන බොහොමයක් දේවල් තියෙනවා. ඉතින් අපි සූදානම් අද දවසේ අපේ පවුල ගැන කතා බහ කරන්න අපි වැඩියෙන්ම රැකගත යුතු දේ අපේ පවුල. ඉතින් මේ පිළිබඳව කතා බහ කරන්න අද දවසේ අපි අපේ මැදිරියට කැඳව ගත්තේ නීතිඥ දර්ශන රන්මුතුගේ මහත්මයාව. අයිබෝන් සුබදැසන. හොඳයි. ඉතින් නීතින් තුමනි, මං ඔබෙන් මුලින්ම මෙහෙම අහන්නම්කෝ. දැන් ඇත්තටම අර පවුලක ආරම්භයේ විවාහයනේ නේද? හැබැයි විවාහයටත් කලින් දැන් මුලින්ම සහකරුවෙක්, තමන්ගේ ජීවිතේට සහකරුවෙක් තෝරගන්නවා කියන එක ලේසි පහසු කාර්යයක් නෙමෙයි. ගොඩක් දෙනෙක් මේක පහසුවෙන් කළාට අපි විවාහ වුණාට පස්සේ අපි මැරෙනකම්ම ජීවත් වෙන්නේ ඒ සහකරුවා හෝ සහකාරියත් එක්ක. එතකොට මේ විදිහට මේ මැරෙනකම්ම තමන් එක්ක ජීවත් වෙන පුද්ගලයා තෝරගන්නවා කියන එක තරම් පහසු දෙයක් නෙමෙයි. ඉතින් ඒ නිසා අපි පොඩ්ඩක් විවාහයට පෙර ඉඳලම කතා කරමු. පවුල් ජීවිතයක් හරි ආකාරයෙන් ගොඩනගෙන සාර්ථක පවුලක් ගොඩනගන්න විවාහයට පෙර අපි මොනවද කරන්න ඕනේ? කොහොමද අපි සහකරුවෙක් සහකාරියක් තෝරගන්න ඕනේ? ඔව්, සත්‍ය වශයෙන්ම විවාහයට පෙර සහකරුවෙක් තෝරා ගන්නවා කියන එක නැත්තම් සහකාරියක් තෝරා ගන්නවා කියන්නේ තමුන්ගේ ජීවිතේම හරියට නිකන් ඇපේට තියනවා වගේ වැඩක්. ඔව්. මොකද අපි ඇපේට තියනවා කියන්නේ කවුරු හරි වෙනුවෙන් ඇප වුණොත් ඔහු කරන වැඩේට අපි ඒකට ඇප වෙලා ඉන්නවා වගේ සමාජ කතිකාවතක් තමයි තියෙන්නේ. එතකොට මෙහි ප්‍රධානම දේ තමයි යම්කිසි කාන්තාවක්, එහෙම නැත්නම් පුරුෂයෙක්, ඔහුගේ සහකරුවා හරි සහකාරී හරි තෝරා ගැනීම සිදු කරන්නේ කුමන පදනමක් යටතේද කියන එක. දැන් මෙහිදී ප්‍රධානම වෙන කරුණක් තමයි අපි දැකලා තියෙනවා, අපි උසාවිය වල දකින දෙයක් තමයි තමන්ගේ සහකරුව හෝ සහකාරියව තෝරාගන්නේ බොහොම සුළු දෙයක් පදනම් කරගෙන. දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් ලස්සනට සින්දු කියන්න පුළුවන් එක්කෙනෙක් වෙන්න පුළුවන්. තව එක්කෙනෙක් එයාට බැඳෙන්නේ එයාට සින්දු කියන්න පුළුවන් කමට. එහෙම නැත්නම් ලස්සනට නටන කාන්තාවක් වෙන්න පුළුවන්. පුරුෂයා බැඳෙන්න පුළුවන් එයාගේ මේ නටන නැටුම බලලා පුරුෂයා එයාගේ සහකාරිය විදියට තෝරා ගන්න ප්‍රධානම හේතුව වෙන්නේ මේ නැටුම. හැබැයි මේ නැටුමත් එක්ක එයාට ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන්ද? මම කියන්නේ සරල උදාහරණ දෙකක්. එතකොට තමන් මුළු ජීවිත කාලෙම ජීවත් වෙන්න මනුස්සයෙක්ව තෝරා ගන්නවා නම් පොඩි සරල සිද්ධියක් මත පදනම් වෙලා සහකරුව හෝ සහකාරියව හරි තෝරා ගන්න බෑ. තමන් මුළු ජීවිත කාලෙම ජීවත් වෙන්න යනවා කියන පුද්ගලයව ඊට වැඩිය පුළුල් පරාසයක් තුලින් තෝරා ගැනීම සිද්ධ කරන්න ඕනේ. නැත්තම් වෙන්නේ අපි හිතමුකෝ යම්කිසි ආකාරයකට එයාට ඒ නැටුම එපා වුණොත්, සංගීතේ එපා වුණොත්, එවැනි එයාර මුලින් බැඳිච්ච බැඳුණු තැන එපා වුණොත් එහෙම එයාට සම්පූර්ණ විවාහය එපා වෙන්න පුළුවන්. ඒක නිසා තමන් ඉස්සෙල්ලාම සහකරුවෙක්ව හරි සහකාරියක්ව හරි ආදර සම්බන්ධතාවයක් මත තෝරා ගන්නවා නම් පටු දේවල් මත තමන්ගේ ආදරය නඳන්න නැතුව ඊට වඩා පුළුල් පරාසයකින් තෝරා ගැනීම සිද්ධ කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් දැන් අපි දන්නවා යෝජිත විවාහ තියෙනවා, ආදර සම්බන්ධතාව මත පටන් ගන්න විවාහ තියෙනවා. දැන් යෝජිත විවාහවලදී සමහරක් විට මීට වැඩිය විවාහ සාර්ථක වෙන අවස්ථා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි දෙමව්පියන්ගේ මැදිහත් වීම, වැඩිහිටියන්ගේ මැදිහත් වීමක් තියෙන නිසා ඒගොල්ලෝ ගොඩක් වෙලාට දෙන්නා අතර පරිසරය බලනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් පවුල් පරිසරය ගැළපෙනවද කියලා බලනවා. උදාහරණයක් විදිහට අපි ඒකම කිව්වොත් එහෙම ඔහුට යම් කිසි සමාජ තත්ත්වයක් තියෙනවා නම් ඒ සමාජ තත්ත්වෙම අනිත් පාර්ශවයටත් තියෙනවද කියලා බලනවා.
මුදල් පසුබිම් බැලුවොත් එහෙනම් පාර්ශව දෙකට මුදල් පසුබිම ගැලපෙනවද කියලා ඒ පසුබිම් දෙක සාකච්ඡා කරලා බලනවා. ඊට අමතරව උගත් මට්ටම් පාර්ශව දෙකෙන් කොහොමද ඉගෙනගෙන තියෙන්නේ? අධ්‍යාපනය ලැබලා තියෙන්නේ කොහොමද? පුරුෂ පාර්ශවයේ අධ්‍යාපනය ලැබුපු හැටිත් ස්ත්‍රී පාර්ශවයේ අධ්‍යාපනය ලැබුපු හැටිත් ඒ සම මට්ටම් වල රඳන්න පුළුවන්ද කියලා බලනවා. එහෙම නැත්නම් අපි හිතනවා දෙන්නගේ පරිත්‍යාගශීලීත්වය ආරම්භ බැලුවොත් පරිත්‍යාගශීලීත්වයෙන් දෙන්න සමානද කියලා බලන්න පුළුවන්. බුද්ධි මට්ටමේ අධ්‍යාපනයේ සමානද? මෙන්න මේ වගේ දේවල් ඇත්තද යෝජිත විවාහයක් තුලදී බොහෝ වෙලාවට වැඩිහිටියෝ විසින් ඒවා සම තත්වයකට ගෙහෙන්න ලොකු උත්සාහයක් දරනවා. ඉතින් ඒ උත්සාහයත් එක්ක සමහරට විවාහයට පෙර සිටම විවාහයේ සාර්ථක වෙන්න තියෙන ඉඩ යම්කිසි ප්‍රතිශතයකින් වැඩි. නමුත් ඒකෙන් කියන්නේ ආදර සම්බන්ධතාවයක් මත පටන් ගන්න විවාහයක් සාර්ථක නෑ කියන එක නෙමෙයි මේකෙන් කියන්නේ. නමුත් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ආදර සම්බන්ධතා පටන් අරන් තියෙන්නේම ගොඩක් වෙලාට බොහෝම සරල සිත නැත්නම් ලස්සන දෙකලා. අපි හිතමු දැන් ඒක අත්‍යවශ්‍ය දෙයක්. මිනිස්සු ලස්සනට කැමති කවුරුවත් කැත එක්කෙනෙක්ට වැඩිය ලස්සන එක්කෙනෙක් තෝරා ගන්න කැමැත්තක් තියෙනවා. එතකොට ලස්සන පදනම් වෙලා නම් විවාහයට සහකරුවෝ සහකාරිය හරි තෝරා ගත්තේ ටික දවසක් යනකොට එයාට තේරෙනවා ලස්සනත් එක්ක නෙමේ ජීවත් වෙන්න වෙන්නේ මේ තියෙන සමාජයේ අනිකුත් සලකන ඒ දේවල් අපි කොච්චර බැහැර කරන්න හැදුවත් ඒ දේවල් විවාහයට ඉස්සෙල්ලා අත්‍යවශ්‍යයි කියන එක පැහැදිලි වෙනවා. දැන් මේ නීතිඥවරයෙක් විදිහට ඔබතුමාටත් දැන් මේ දික්කසාද පිළිබඳ නඩු බොහොමයක් ලැබෙනවා ඇති නේද? එතකොට ඒ දේවල් ගැන දැන් සලකා බලනකොට විවාහයට පෙර ඉඳලම ඇතිවෙච්ච හේතුත් තියෙනවද දැන් ඒ වගේ බොහොමයක් නඩු වෙන? එතනම අපි දැන් සරලම උදාහරණයක් කිව්වොත් එහෙම දැන් මේ පහුගිය කාලේ අපි මේ කතා කරපු කොරෝනාත් එක්ක විවාහ දික්කසාද කරන පදනම ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ පවුලේ දෙන්න එකට ගේ ඇතුළ තුළ හිටපු නිසා මාස 3ක් විතර දැන් ඕක අපිට ඉස්සර දැනුන්නේ එක්කෙනෙක් වැඩට යනවා අනිත් එක්කෙනා ගෙදරට එනවා. එතකොට දෙන්න හැමතිස්සෙම දෙන්න එකට ඉන්න කාලය විවාහයෙන් පස්සේ අඩුයි. මොකද එක ස්වයං පුරුෂයා රැකියාවට ගිහිල්ලා එන්නේ නැත්නම් භාර්යාවත් රැකියාවක් කරනවා. එතකොට ඒගොල්ලෝ රැය කාලේ විතරයි ගොඩක් වෙලාට ඉන්නේ. එතකොට ඒ දෙන්න අතර රණ්ඩු වෙන්න තියෙන ඉඩ ගොඩක් ඇහිරිලා තිබ්බේ. නමුත් දැන් පහුගිය කාලේ ගත්තම එහෙම නෙමෙයි මාස 3කට ආසන්න කාලයක් දෙන්න එකටම ගෙදර ඉඳලා දැන් මටම ඒ කාලේ ටෙලිෆෝන් කෝල්ස් ආවා. සමහර අපේ සේවා දායකයෝ කතා කරා දෙන්න ගහගෙන හොඳට. සමහර අයට මේ තුවාල වෙන්න ගුටි කාලය තිබ්බා හිටියා. ඉතින් ඒ වගේ වෙලාවට අපිට කරන්න දෙයක්වත් තිබ්බේ නැහැ. මොකද අපිටත් තිබ්බේ 119 ඉන්න හරිය නැත්නම් පොලිසිය ළඟම දින පොලිසි ස්ථානයට දැනුම් දෙන්න කියන එක. දැන් ඒකෙන් පස්සේ දැන් ඔය කොරෝනා ඉවර වෙලා ආයි සමාජයේ යථාර්ථයට ආවට පස්සේ දැන් අපිට දික්කසාද නඩු ගොඩක් ෆයිල් කරන්න වුණා. ඇත්තටම අපිට ඩ්‍රාෆ්ට් කරගන්න බැරි තරමට දික්කසාද නඩු තියෙනවා. මේ මොකද ඒ අර එකට ඉඳීම තුළ දැන් දෙන්න අතර ඇති වෙලා තියෙන ප්‍රශ්න. ඉතින් අපි කතා කරන්නේ හැමතිස්සෙම සමාජ අත්දැකීම් එක්ක. අපි හිතලුත් එක්ක අපිට යන්න බෑ. නීතිඥවරයෙක් වුණාම අපි සාමාන්‍ය සමාජයේ මිනිසුන්ට තියෙන ප්‍රශ්න තමයි අපි එදිනෙදා දකින්නේ. එතකොට ඒකේ අපි උපකල්පන මත පදනම් වෙන්නේ නැහැ. එතකොට අර ඔබතුමිය අහ ප්‍රශ්නෙට සරලම උත්තරයක් දුන්නොත් විවාහයට පෙර තියෙන සිද්ධීන් අතිශය ප්‍රබල විදියට බලපානවා විවාහයෙන් පස්සේ. මොකද දෙන්නට දෙන්න චෝදනා කරන්න පටන් ගන්නෙ විවාහයට පෙර ඇතිවෙච්ච තත්ත්වයන්. දැන් අපි සරලම විදියට කතා කරොත් එහෙම දික්කසාද නඩුවලදී ගොඩාක් මේ ප්‍රශ්නගත වෙන කරුණු තමයි එක පුරුෂ පාර්ශවයේ හෝ නැත්නම් ස්ත්‍රී පාර්ශවයේද පෙර තිබ්බ සම්බන්ධතා. එක්ක දැන් මෙන්න මෙහෙම උදාහරණයකින් පැහැදිලි කරොත් එම් අපි හිතමු කාන්තාව ඊට ඉස්සෙල්ලා පුරුෂයෙක් එක්ක යාළු වෙලා තියෙනවා. එතකොට ඒක දැනගෙන නැත්නම් ඒක දැනගෙනම ස්වයං පුරුෂයා කසාද බැන්දම ස්වයං පුරුෂයා ඉස්සෙල්ලාම චෝදනා වෙල්ල කරන්න එතනින් තමයි පටන් ගන්න. එතකොට කාන්තාවත් එහෙමයි. පුරුෂයාට වෙන සම්බන්ධකම් මුලින් තිබ්බොත් ඔන්න ඒව දැනගත්තම ඒව මත පදනම් වෙනවා. දෙන්න ඒ ගැන අන්‍යෝන්‍ය සුවදතාවය මත සාකච්ඡා කරලා නැහැ. එක්කෝ එක පාර්ශවයක් තවත් පාර්ශවයකට එයාගේ අතීතය පිළිබඳ සම්පූර්ණ සිද්ධි හංගලා තියෙනවා. එතකොට ඒක දැනගත්තම විවාහයෙන් පස්සේ අනිත් පාර්ශවේ ඔන්න පටන් ගන්නවා විවාහය ඇතුලේ ලොකු අර්බුදයක් පටන් ගන්න. ඉතින් ඒ වගේ අර්බුද පටන් ගත්තම හරි අමාරු ඒවා අපි මේ කොච්චර කරත් සමත කරන්න උත්සාහයක් ගත්තා. දැන් අපි ගාවට සේවාදායකෙක් ආවම අපි ඉස්සෙල්ලාම උත්සාහයක් ගන්නෙ විවාහයක් දික්කසාද කරන එක නෙමෙයි. අපි සමාජමය වශයෙන් වගකීමක් තියෙනවා ඒ අයව
සුහදව නැවත යහපත් පවුල් ජීවිතයකට අරන් යන්න පුළුවන් නම් එයා මේ පැත්තට තල්ලු කරන එක. නමුත් මම අර කලින් කිව්වා වගේ විවාහයට පෙර ඇති වෙච්ච සමහර තත්ත්වයන් තියෙනවා, ඊටාම සංකීර්ණ තත්ත්වයන්. ඒවත් එක්ක ඉස්සරහට යන්න බෑ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම දික්කසාද වලට යන තත්ත්වයක් තියෙනවා මේ කරුණු පදනම් කරගෙන. හොඳයි. ඉතින් ඇත්තටම මේ අපේ රටේ දික්කසාද කියන මේ ප්‍රතිශතයේ අවම කිරීම තමයි ඉතින් අපි හැම කෙනෙක්ගේම අරමුණ වෙන්නේ. ඒ නිසා වෙන තමයි අපි නිරන්තරයෙන්ම මේ වැඩසටහන හරහත් ඔබව දැනුවත් කරන්නේ විවාහ ජීවිතය තුළ ඔබේ භූමිකාව ඔබ කොහොමද හඳුනගන්නේ කියලා. දැන් අපි නීතිතුමා සඳහන් කළා මුලින්ම කොහොමද අපි සහකරුවෙක් සහකාරියක් තෝරගන්නේ කියලා. දැන් මේ විදිහට තෝරගන්න සහකරුවා හෝ සහකාරිය විවාහ වෙන දවස. ඒක තමයි අනිත් ලොකුම දේ. දැන් විවාහය කියන දේ විවාහ මංගලෝත්සවය කියන දේ අද වෙනකොට අපි දකිනවා අර බැඳීමකින් එහාට ගිය ලොකු වාණිජකරණයක් විවාහ මංගලෝත්සවය කියන තැන. සමහර වෙලාවට අර විවාහ මංගලෝත්සවයට දරපු වියදම් ටික පියව ගන්න බැරිවීමම සමහර විට විවාහයෙන් පස්සේ ලොකු ගැටලුවක් බවට පත් වෙන අවස්ථාන අපි දකිනවා. මම කිව්වේ ඒක උදාහරණයක් විතරයි. මම හිතන්නේ ඔබතුමාට ඒ වගේ සෑහෙන උදාහරණ ඇති ඔබ දැකලා ඇති නේද විවාහ මංගලෝත්සව ගැන? විවාහ මංගලෝත්සව දැන් මම ඊටාම සරල දෙයක් පැහැදිලි කරන්නම්. දැන් අපි මම අත්දැකපු දෙයක් ප්‍රසිද්ධ ආයතනයකින් ෆොටෝ ගන්න නිර්මාණ ශිල්පීන් ගෙන්නරෙලා ඒ දැන් මේ ළඟදි වෙච්ච එකක්. ඒක ලක්ෂ 5කට අධික මුදලක් වේදම් කරලා තමයි ෆොටෝ ටික ගත්තේ. ඔව්. හැබැයි දැන් ඒ ෆොටෝ ගන්න ආපු මිනිස්සුන්ගේ එක පුද්ගලයෙක් දැන් ඒ මනමාලයේ ඉඳන් ඉන්නකොට එයාගේ මේ පර්ස් එක අරගෙන පොඩ්ඩක් පැත්තක තියලා තිබ්බ ෆොටෝ ගන්නකොට එයාට අපහසු නිසා. ඒ ෆොටෝ ගන්න ආපු එක්කෙනෙක් මේ එයාගේ ෆර්ස් එකෙන් තිබ්බ ක්‍රෙඩිට් කාඩ් එක හොරකම් කරගෙන දැන් හනිමුන් ගියේ එදා රෑ පහුවදා උදේ 6 වෙනකොට රුපියල් 240,000කට වැඩි ආසන්න ප්‍රමාණයකින් මේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් බඩු හොරකම් කරලා තිබ්බා. ඔව්. හොඳට අර SMS එකක් එනවනේ දැන් ක්‍රෙඩිට් කාඩ් වලින් මොන හරි අපි ගන්නකොට. ඔව්. එතකොට දැන් අර රෑ හනිමුන් එකේ හිටියේ එයාට සැනින් සැරේ SMS එනවා කාඩ් එකෙන් මේ සල්ලි යනවා. බඩු ගන්නවා කාඩ් එකෙන්. පහුවදා උදේම ඊට පහුවදා උදේ මට සිද්ධ වුණා. ඒගොල්ලන්ගේ හනිමුන් එක පැත්තක තියලා දෙන්නව මෙක්කන් යන්න පොලිසියට ක්‍රෙඩිට් කාඩ් එක හොරගම් කරලා කියලා. ආ. එතකොට මේ පේනවා දැන් ලක්ෂ 5ක මුදලක් වියදම් කරලා ෆොටෝ ගන්න යන තැනක එතන එන්නේ සමාජ විෂමතා වලින් පිරිච්ච මිනිස්සු නා. ඒගොල්ලන්ගේ ජීවිතේ අර ඒගොල්ලන් විවාහයට වියදම් කරන මුදලත් එක්ක අරන් බැලුවම අමතර බරක් තවත් පැටවෙනවා. ආ. සරලවම ගත්තොත් එහෙම අද වෙනකොට මේ සියලුම දේවල් අනවශ්‍ය පුහු මවාපෑම් යටතේ වෙන දේවල්. විවාහයකට අපි ගත්තොත් එහෙම සමහර විවාහවල තියෙනවා මල් වලට විතරක් වේදම් කරනවා ලක්ෂ 5ක් 6ක්. ඒ කියන්නේ මේස සරසන්න. ෆොටෝ වලට තව ලක්ෂ 5ක් 6ක් වේදම් කරනවා. ඒ ප්‍රී ෂූටින් කියනවා. ඒ වගේ විවිධ දේවල්. මම කියන්නේ මේවට විරුද්ධව කතා කරනව නෙමෙයි. ඔව්. මම කියන්නේ මිනිස්සුන්ට දරන්න පුළුවන් මට්ටමක් තියෙනවා. ඒතකොට විවාහයකට ලක්ෂ 50ක් 60ක් වේදම් කරනවා කියන්නේ ඒක අපරාධයක්. ඔව්. එකම දවසේ. ඉතින් අද වෙනකොට සමාජයේ ඒක කතිකාවතකට ලක් වෙලා අද ගොඩක් වෙලාට අර gedette එමයි පළවෙනි දවසේ කැන්දන් යාමයි කියන දෙකම එක්කව කරලා එක විවාහයකට සීමා කරන්න තරුණ පිරිස් උත්සාහක. ඒක ඇත්තට ප්‍රසස්ත දෙයක්. එක උත්සවයක් තිබ්බම ඇති. නමුත් දැන් මේක බලපාන්නේ ඔතනින් නෙමෙයි. විවාහයෙන් පස්සේ මේක ප්‍රබල ලෙස බලපානවා. යම්කිසි පුද්ගලයෙක් ලක්ෂ 20ක් 30ක් ණයට අරගෙන විවාහයක් කරාට පස්සේ ඔහු කොහොමද මේ ලක්ෂ 20ක් හරි 30ක් හරි සමහර අය ලක්ෂ 50ට වියදම් කරනවා. ඒක ගෙවන්නේ කොහොමද? දෙමව්පියන්ට සල්ලි තියෙනවා නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් ණය වෙලා විවාහ උත්සව ගන්න අය තමයි ගොඩක්. දැන් අපි ගාවට එන දික්කසාද නඩුව අරන් බැලුවොත් එහෙම ඒ වලින් ගොඩක් අය විවාහ වෙන්න ගත්ත ණය තාම ගෙවනවා. ණය ගෙවන්න ඉවර වෙන්නත් ඉස්සෙල්ලා දික්කසාදේ අපිට දෙනවා ෆයිල් කරන්න කියලා. එතකොට දැන් විවාහයත් තුළ කාර්යක්ෂමතාවයක් ඇති වෙන්න විදියක් නැහැ. මොකද විවාහයේ වෙනකොටම දෙන්න ණය කාටද දෙන්නේ? එතකොට අර බුද්ධාගම නම් කියනවා අනන සුඛේ කියලා සුඛයක් තියෙන්න ඕනේ මිනිස්සුන්ට. ණය නැහැ කියලා සන්තෝෂ වෙන්න පුළුවන් දෙයක් තියෙනකොට ගෙයක් ඇතුලේ හරි සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. ණය තියෙන ගෙයක් ඇතුලේ අනේ ඉන්නකොට ඒක හරි ඔළුවට බරක් නේ. ගෙයත් බරක් නේ. විවාහයේත් බර. දැන් විවාහ වෙනකොට ණය නම් විවාහයේ බරක්. ගේ හදලා දෙන්නේ ණය අරගෙන නම් ගේ ඔළුවට බරක්. එතකොට විවාහයක් ඉදිරියට අරගෙන යන්න බෑ. පටන් ගන්නෙම ණයකාරය වෙලා නම් තියෙනවා. එතකොට ණය විතරක් නෙමෙයි ජීවිතේ ප්‍රශ්න තියෙන්නේ. ඒ දෙන්නෙක් එක එකට ජීවත් වෙනකොට දෙන්නගේ අදහස් වල ගැළපීම් මේ වගේ විවිධ අංශවල වලින් ගැටලු මතුවෙනවා. ඒක නිසා ඔබතුමීගේ උත්තරයට සරලවම දෙන්න තියෙන උත්තරය තමයි ඔක.
හොඳයි. ඉතින් විවාහ මංගල උත්සවයක් ගැනීමත් ඇත්තටම සැලකිය යුතු කරුණු බොහොමයක් තියෙනවා. ඉතින් මෙතුම පැහැදිලි කළේ මේ දේවල් පිළිබඳව තමයි. දැන් ඒ විදිහට දෙදෙනෙක් විවාහ වුණාට පස්සේ තමයි දැන් ලොකුම අභියෝගය තියෙන්නේ. විවාහයෙන් පස්සේ අඹසැමියන් බවට පත් වුණාට පස්සේ දෙදෙනාගේ වගකීම් හරියට අවබෝධ කර ගැනීම, දෙදෙනා තුළ තියෙන විශ්වාසය රඳව ගැනීම, ඉතින් මේ දේවල් බොහෝ විට කඩ වෙන අවස්ථාවක් අපි දකිනවා. ඉතින් ඒ කඩවීම තමයි ගොඩක් වෙලාවට දික්කසාදයකට හේතු වෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඊළඟට කතා කරමු නීතිතුමින්. දැන් මේ දැන් දෙදෙනෙක් විවාහ වුණාට පස්සේ දැන් කාන්තාවක් බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා පුරුෂයාගෙන් සහ පුරුෂයෙක් බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා තමන්ගේ බිරිඳගෙන්. දැන් මේ විදිහට දෙදෙනාටම ඉටු යුතු යුතුකම් තියෙනවා. දැන් අපි බුදුදහමේ පවා මේක දැකලා තියෙනවා. සිංහලෝවද සූත්‍රයේ පවා සඳහන් කරලා තියෙනවා තමන්ගේ බිරිඳට කරන්න ඕන යුතුකම් සහ ස්වාමි පුරුෂයා වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් කියලා. දැන් මේ විදිහට මේ දෙදෙනාගේ වගකීම් හරියට හඳුනා නොගැනීමත් ගොඩක් වෙලාවට ප්‍රශ්නවලට මූලික හේතුවක් වෙනවා. ඒ නිසා පොඩ්ඩක් කතා කරමු මේ ගැන. මේ කාන්තාවන් බලාපොරොත්තු වෙන දේවල් සහ පුරුෂ පාර්ශ්වයේ බලාපොරොත්තු වෙන දේවල්. සත්‍ය වශයෙන්ම විවාහයක ප්‍රධානම දේ තමයි ඒක. අපි ඔය පරණ මිනිස්සු හඳහන් ගලපනවා කියලා බලන්නෙත් ඕකනේ. මගේ නම් පෞද්ගලික විශ්වාසය ඒවල සත්‍යතාවයක් නැහැ. ඒවා සම්පූර්ණ මිත්‍යා විශ්වාස මත පදනම් වෙච්ච තත්ත්වයක් තියෙන. ඒකට හොඳම දේ තමයි උසාවියකට ඇවිල්ලා බලන්න ඕනේ. හඳහන් ගලපලා බැඳපු අයගෙන් තමයි 99%ක්ම දික්කසාද වෙන්නේ. ඒකට හඳහන් වල ගැළපීමක් තියෙනවා නම් එහෙම දික්කසාද වෙන්න බෑනේ. දික්කසාද නොවී තියෙන්න ඕනේ. එහෙමනම් දික්කසාද වෙන්න ඕනේ හඳහන් ගැළපිච්ච නැති අය තමයි දික්කසාද වෙන්න ඕනේ. ඔක ඇත්තක් තියෙනවා. ඉතින් එතකොට ඊටාම පැහැදිලි. ඊටාම සරලවම කිව්වොත් එහෙම අඳහන් කියන එක අර කාලයක් තිස්සේ අර මා පරම්පරාය වගේ පරම්පරාවෙන් ඇවිල්ලා මුල් බැසගත්ත දෙයක් තියෙන. ඒවල ඇති සත්‍යතාවයක් නැහැ. එතකොට ඒව මත පදනම්ව හඳහන් ගැළපෙනවා කියලා කසාද බැඳා කියලා පෞලේ ප්‍රශ්න නැති වෙන්නේ නැහැ. එතකොට මෙතන අපි ඉගෙන ගන්න ඕන පාඩම තමයි බලන්න ඕනේ ඒක නෙමෙයි හඳහන් ගැලපෙනවද කියන එක නෙමෙයි. මේ කොයිවත් තියෙන ඉරකටයි හඳකටයි ග්‍රහ ටිකකට බෑනේ මිනිස්සු දෙන්නෙක්ව ගැලපෙනවද නැද්ද කියලා තේරුම් කරවන්නේ. මේකේ බලන්න ඕනේ ඒ දෙන්නගේ අදහස් එකට ගැලපෙනවද. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඉස්සෙල්ලම් බලන්න ඕනේ කසාදයකට ඉස්සෙල්ලා පුරුෂ පාර්ශවයේ කැමති මොකද්ද කියලා එයාට කියන්න ඕනේ ලියන්න කියලා. කාන්තා පාර්ශවයේ කැමති මොකද්ද කියලා එයාට කියන්න ඕනේ ලියන්න කියලා. ඔය දෙක ලියලා මේ දෙක එකට තියලා බැලුවොත් එහෙම හොයාගන්න පුළුවන් දෙන්නගේ ගැළපීම නොගැලපීම. අපි හිතමුකෝ උදාහරණයකට එක්කෙනෙක් කැමති රතු කෙකුළු බත් කන්න. අනිත් එක්කෙනා රතු කෙකුළු බත් පේන්න බෑ. එයා කැමති සුදු කන්න. දැන් ගේ ඇතුළේ ප්‍රශ්නයක්ද නැද්ද? එතකොට දැන් බත් හට්ටි දෙකක් උයන්න ඕනේද නැද්ද? දැන් එක්කෙනෙක් සම්පූර්ණයෙන්ම රතු කෙකුළු කන්න කැමති. අනිත් එක්කෙනා සම්පූර්ණයෙන්ම මේක කන්න කැමති නැහැ. දැන් මේක හඳහනෙන් මැච් කරන්න පුළුවන්ද? හඳහනෙන් සසඳන්න පුළුවන්ද? මේක කරන්න බෑ. එතන මේක කරන්න වෙන්නේ දෙන්න මේක මේ සම්බන්ධයෙන් මොකක් හරි සමතයකට එන්න වෙනවා. එක්ක දවස් දෙකක් අපි රතු කැකුළු කමු, නැත්නම් දවස් තුනක් අපි රතු කැකුළු කමු, ඊටු දවස් දෙක සුදු කමු. දැන් දෙන්න දෙපැත්තට අදින්න ගත්තොත් මේ මම මේ කියන උදාහරණේ මත කොහොමද විවාහයක් එතනින් එහාට යන්නේ? විවාහයක් යන්න බෑ. එතකොට දෙන්නට දෙන්න දෙන්නගේ අදහස් ගැලපෙන්නේ නැහැ. කනබොන දැන් තව උදාහරණයක් කරන් බලමු. දැන් සම එක්කෙනෙක් කැමති ෆිල්ම් එකක් බලන්න. එක්කෙනෙක් කැමති ස්ටේජ් ඩ්‍රාම එකක් වේදිකා නාට්‍යයක් බලන්න. දැන් එක්කෙනෙක් ෆිල්ම් බලන්න කතා කරනකොට අනිත් එක්කෙනා වේදිකා නාට්‍ය ගැන කතා කරනවා. දැන් කොහොමද විවාහය යන්නේ? එක්කෙනෙක් තේ බොන්න කැමති, එක්කෙනෙක් මොන හරි සීතල ජාතියක් බොන්න කැමති. දැන් මේ දෙක පේනවද? මේ දෙක අතර සමතයක් හදන්න හරි අමාරුයි. එතකොට ප්‍රධාන වශයෙන්ම විවාහයට ඉස්සෙල්ලා පාර්ශ්ව දෙක ගැලපෙනවද කියන එක බලා ගන්න ඕනේ. ඒ දෙන්නගේ අදහස් එක්ක ඒගොල්ලෝ පරිභෝජනය කරන දේවල් හා අඳින පළඳින හිතන පතන විදිහත් එක්කම බලන්න ඕනේ මේ දෙගොල්ලෝ අතර ගැළපීමක් තියෙනවාද කියලා. එතකොට එක පාර්ශවයකට හැම තිස්සෙම සිද්ධ වෙනවා 100%ක් ගැළපෙන මිනිස්සු හොයන්න බෑ. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම පුරුෂයෙක් හිතන්නේ පුරුෂයෙක් විදිහටනේ. කාන්තාවක් හිතන්නේ කාන්තාවක් විදිහට. එතකොට පුරුෂයෙක් කවදාක්වත් කාන්තාවක් හිතන විදිහට හිතන්නේ නැහැ. කාන්තාවක් කවදාකවත් පුරුෂයෙක් හිතන විදිහට හිතන්නේ නැහැ. එහෙම වෙන්න බෑ. දැන් ඒක මම නිකන් උදාහරණයකින් පැහැදිලි කරා. දැන් සිංහෙක් හිතන්නේ සිංහ විලාසයට අනුවනේ. ඔව්. අලියෙක් හිතන්නේ අලියගේ විලාසයට අනුව. ඒකට අලියෙකුයි සිංහෙකුයි කරොත් මේක ಜಾති දෙකක්නේ. ඔව්. ඒ දෙක එකට සසඳන්න බෑනේ. ඒතකොට ගෑනු පිරිමි ගත්තොත් ಜಾති දෙකක් මිනිස්සු තමයි. ඔව්. මිනිස්සු උනාට ශරීර වලින් පවා හිතන විදිහෙන් පවා දෙවිදියකට තියෙනවා. ඔව්. එතකොට මේ දෙක එකට ගලපනවා කියන එක හරිම සංකීර්ණ වැඩක්.
ඉතින් මේක කරන්න පුළුවන් වෙන්නේ එක්කෙනාට එක්කෙනෙක්ව තේරුම් ගැනීම මත විතරමයි. අනිත් එක්කෙනා වෙනුවෙන් තමන් කොච්චර කැපකිරීම කරන්න පුළුවන්ද? අනිත් එක්කෙනා රතු කැකුළු බත් කන්න ආසයි කිව්ව මේක වෙනුවෙන් සුදු කැකුළු කන එක්කෙනා කොච්චර කැපවීමක් කරන්න කැමැතිද කියන එක මත ඔන්න පදනම යනවා. ඉතින් එතකොට දෙන්නට දෙන්න තේරුම් ගන්නවා කියන්නේ මේ අදහස් වලින්ම විතරකුත් නෙමෙයි. අනිත් දේවලුත් එකත් හේතු වෙනවා. දැන් උදාහරණයක් විදිහට එහෙමත් නැත්නම් අපි හිතමු කාන්තාව කැමති කොට කලිසමක් ඇඳන් පාර යන්න. පුරුෂයා කැමති නැහැ කාන්තාව මේක ඇඳන් යනවට. දැන් කොහොමද මේක විසඳන්නේ? දෙන්නට එතකොට දැන් එයා කියනවා නෑ මම මෙහෙමමයි යන්නේ. මම මේ කොට කලිසම ඇඳන් තමයි පාර යන්නේ. පුරුෂයා කියනවා ඕක ඇඳන්නම් එන්න එපා පාර යන්න කියලා. මේක විසඳන්න බෑ. ඉතින් එතකොට දෙන්නට සිද්ධ වෙනවා එක්කෝ එහෙනම් ඔය ටෙඩි ටිකක් දිගේ එකක් අඳින්න කියන තැනට යන්න වෙනවා. ඉතින් ඒකට ඒතර කාන්තා පාර්ශවයේ කැමති වෙන්න වෙනවා. මම මේ දක්වන්නේ සරල උදාහරණ විතරයි. මේවා නියත නෙමෙයි. නමුත් මේ සමාජයේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. දැන් තවත් උදාහරණ තමයි අපි දකින ගොඩාක් දේවල්. කාර් එකක කාන්තාව දාන් ගියොත් එයාගේ යාළුවෙක්. පුරුෂයාට ඒක ආරංචි වුණොත් එම් ඔන්න ගැටලුවක්. ඔව්. දැන් සාමාන්‍යයෙන් අද කාලේ හැටියට වාහනයක තවත් එක්කෙනෙක්ව ගිහිල්ලා බස්සනවා කියන එක ලොකු දෙයක් නෙමෙයි. නමුත් විවාහය තුළ අපි දකින ගොඩක් දේවල් තමයි දැන් පුරුෂයා හිතනවා එතකොට මේ එයා මොකක් හරි අනියම් සම්බන්ධතාවයක් මත තමයි මේ යන්නේ කියලා. ඒ වගේම තමයි පුරුෂයා වෙන කාන්තාවක් දාන් ගිහිල්ලා ඒක ආරංචි වුණොත් භාර්යාවට එයා හිතන්නේ තොන්න වෙන ගෑනු කෙනෙක්ව දාන් ගියා කියලා. ඉතින් මේක මේ හිතන විදිහ අනුව තමයි. මම කියන්නේ අනියම් සම්බන්ධතාව නෑ කියන එක නෙමෙයි. නමුත් 75% විතර දේවල් වල අනියම් සම්බන්ධකම් නෙමෙයි තියෙන්නේ. ඒගොල්ලෝ අතර තියෙන හරි අවබෝධයක් නැතිකම දෙන්නට දෙන්න අවබෝධ කරගන්න. දැන් උදාහරණ අපි මෙහෙම හිතමුකෝ. ස්වයං පුරුෂයා ගැන හොඳ විශ්වාසයක් භාර්යාවට තියෙනවා නම්. එයා එහෙම වරදක් කරන්නේ නැහැ කියන විශ්වාසය ස්වයං පුරුෂයා භාර්යාවට හදලා තියෙනවා නම්. ගෑනු 10ක් කාර්කේ දන් ගියත් අරයා සැක කරන්නේ නැහැ. එතකොට එහෙම ගත්තොත් එහෙම පුරුෂයාගේ පැත්තේ තියෙන එයායි විශ්වාසය කොච්චර දුරට ආරක්ෂා කරලා තියෙනවද කියන එක. ඒ වගේම තමයි කාන්තාව. කාන්තාව පුරුෂෝ කී දෙනෙක් එක්ක වාහනයක ගියත් යාළුව කොච්චර ආශ්‍රය කරත් කාන්තාව විශ්වාසය හදලා තියෙනවනම් මගේ අතින් එහෙම වරදක් වෙන්නේ නැහැ මං විවාහය තුළ විශ්වාසය ආරක්ෂා කරනවා කියන එක හදලා තිබ්බොත් අන්න ඒ වගේ වෙලාවකදී ස්වයං පුරුෂයෙක් ඒක සැක කරන්නේ නැහැ. නමුත් ඒකට දෙන්නට දෙන්නම් පෝර දාගන්නේ තමන්ගේ තියෙන පූර්ව චර්යාව. අර මං ඉස්සරට කිව්වා වගේ විවාහයට පෙර ඉඳන් හැසිරෙච්ච විදිහ. විවාහයෙන් පස්සේ විවාහය තුළ හැසිරෙන විදිහ. ඔන්න ඔය කරුණු මත දෙන්න අතර යම්කිසි සැක සංකා ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ಜಾති දෙකක් එකට කවදාක්වත් එකම විදියට හදන්න බැයි. ස්ත්‍රී පාර්ශවයත් පුරුෂ පාර්ශවයත් දෙන්නට දෙන්න බොහොම අන්‍යෝන්‍ය සුහදතාවයකින්ම මේක ආරක්ෂා කරන් මැරණකම් අරන් ගියොත් තමයි. හොඳයි. දැන් මේ දෙදෙනාගේ අන්‍යෝන්‍ය සුහදතාවය ගැන ඒ විදිහට කතා කරනකොට දැන් පවුලක ඉන්න දැන් සැමියා සහ බිරිඳ පමණක් නෙවෙයි දැන් ඊළඟ ගැටලුව ඇති වෙන තැන තමයි. දැන් විවාහ වුණාට පස්සේ ජීවත් වෙන්නේ කොහෙද කියන එක. දැන් සමහර අය නම් අපි දකිනවා තමන් ගේම කියලා නිවසක් හදා ගන්නවා. හැබැයි ඉතින් හැමෝටම ඒ හැකියාව නැහැ. ඉතින් එතකොට ඇතම් විටක බිරිඳගේ නිවසේ ජීවත් වෙනවා. ඒක අපි භින්න විවාහ කියලා නේද ඉස්සර කාලේ හැඳින්නුවා. හැබැයි ඊටත් වඩා අපි ගොඩක්ම දකින්නේ දැන් මේ සැමියාගේ නිවසේ බිරිඳ ජීවත් වෙන එක පවුල. එතකොට දෙමාපියන් එක්ක ජීවත් වෙන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් තවත් සහෝදර සහෝදරියන් ඉන්නවා නම් නෑ නමස් සිනාලා ඉන්නවා නම් ඒගොල්ලොත් එක්කත් එකට ජීවත් වෙන සිද්ධ වෙනවා. දැන් එතකොට මෙන්න මෙහෙම දෙමාපියන් එක්ක එහෙම නැත්නම් අර පවුලේ ඉන්න අනෙක් සමාජිකයන් එක්ක දැන් අලුතෙන් විවාහ වුණු යුවලක් එකට ජීවත් වෙනකොට අලුතෙන් විවාහ වුණු යුවලක් පමණක් නොවේ කාලයක් ගත වුණාට පස්සේ දැන් මෙහෙම ජීවත් වෙනකොට ඊළඟට ප්‍රශ්න ගැටලු ගොඩක් මතුවෙනවා. දැන් ඒ දේවලුත් අපි දකිනවා නේද ගොඩක් වෙලාවට දික්කසාදයන් වලට හේතු වෙලා තියෙනවා. දැන් අපි මම කිව්වේ මම අර හිතලු මත කතා කරනව නෙමෙයි. අපි කතා කරන්නේ සමාජ අත්දැකීම් එක්ක මිනිසුන්ගේ තියෙන ඇත්තම ප්‍රශ්නත් එක්ක. දැන් ඇත්තටම අර ලේලි නැන්දම්මයි අතර තියෙන ගැටලුව ඇත්තටම තියෙනවා. ඒක නැහැ කියන්න බෑ. ඔව්. මම දන්නේ කාන්තාව දෙන්නෙක් එකට තියන්න බැරිකම මොකද්ද කියන එක තේරුම් ගන්න හරි අමාරුයි. ඒ කියන්නේ දැන් තමන්ගේ දුවෙක් කියලා හිතනවා නම් එන ලේලිව ඒ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. නමුත් එහෙම හිතන්න ලේලියට සලසලා දෙන්නෙත් නැහැ. ඔව්. මම දන්නේ ඒ පුරුෂයාව බෙදා ගැනීමේ අර්බුදයක්ද තියෙන්නේ මොකද්ද කියන එක. නමුත් විශාල වශයෙන් ප්‍රශ්න තියෙනවා. මේ බැඳලා ආවට පස්සේ දැන් බලන්නකො පුතා බඳිනකන් අම්මා පුදුම කරදරයක්නේ පුතාට කරන්නේ බඳින්න කියලා. ගෑල්ලා මේක ගේනකම්ම කරදර කරනවානේ. දැන් වයස හරියයි බඳින්න ගියයි අම්බෝ දෙන වදයක්. හැබැයි දැන් පුතා ඔය ඔක්කොම කරලා
හොඳ විවාහයකුත් කරගෙන ලේලිව ගෙදට ගෙනාපු දවසේ ඉඳන් අම්මා මොකද්ද කරන්නේ? දැන් මේ මගුල් කාලා ඔක්කොම ගේන්න ගිය පුතාට ගෑනු කෙනෙක්ව ගෙනාපු දවසේ ඉඳන් ඔන්න පටන් ගන්නවා යුද්ධේ. මේ 100%ක් අම්මලා එහෙම නැහැ. නමුත් බහුතරයක් එහෙම තමයි. ඉතින් එතකොට ඒ ගේ ඇතුලේ ජීවත් වීමම අර්බුදයක්. අර අලුතෙන් බැඳලා ආපු දෙන්නෙක්ට තමන් බලාපොරොත්තු වෙන විවාහ ජීවිතය ලැබෙන්නේ නැත්නම් ඒ ගේ ඇතුලේදී ඔන්න දෙන්න අතර ප්‍රශ්න ඇති වෙන්න පටන් ගන්නවා. එහෙම ප්‍රශ්න පටන් ගත්තොත් එහෙම ඒ ප්‍රශ්නත් හරිය අමාරුයි निराකරණය කරන්න. මොකද ඊට පස්සේ ඒක යන්නේ දෙන්න අතර ගැටලුව නෙමෙයි. ඔගලගේ අම්මා මෙහෙම කිව්වා, මෙයාගේ අම්මා මෙහෙම කිව්වා, බලන්නකො මං ඉන්නකොට සැලකුවේ මෙහෙමයි. අන්තිමට චෝදනා පත්‍රයක් තියෙන්නේ දෙන්නගේ විවාහය තුළ විවාහයෙන් කරන්න පුළුවන් දේවල් නෙමෙයි තියෙන්නේ. විවාහය තුළ කාර්යක්ෂමතාවයක් ඇති කරගෙන දෙන්නගේ අන්‍යෝන්‍ය සුහදත්වය මත ජීවිතයේ ගොඩනගා ගන්න ආධ්‍යාත්මික හා ලෞකික පැත්තෙන් ජීවිතේ ගොඩනගා ගැනීමක් නෙමෙයි තියෙන්නේ. අන්තිමට තියෙන්නේ සම්පූර්ණ විවාහය තුළ දේශය. සම්පූර්ණ තියෙන්නේ රණ්ඩුවක්. අම්මව දකිනකොට රණ්ඩුවක්. සමහර පුතු ඉන්නවා ඊට පස්සේ අම්මත් එක්ක රණ්ඩු වෙනවා. භාර්යාවගේ පැත්ත අර. සමහර පුතු ඉන්නවා එහෙම භාර්යාවගේ පැත්ත ගන්නෑ අම්මගේ පැත්ත ගන්නවා. එතකොට දැන් පුතා මැදි වෙනවා කොයි පැත්තද ගන්නෙ? දෙන්නව සමත කරගන්න බෑ. හරිනේ තරාදියක දාලා දෙපැත්තට එක විදියට සලක ගන්න බෑ. එහෙම කරොත් එම අනිත් පාර්ශවයේ චෝදනා කරනවා. අම්මා චෝදනා කරනවා දැන් උඹට ගෑණි ලොකු වුණා කියලා. අම්මා ලොකු වුණොත් ගෑනු කෙනා චෝදනා කරනවා දැන් ඔයාට ලොකු අම්මනේ මම නෙමෙයිනේ කියන තැනට පත් වෙනවා. ඉතින් ඒක නිසා මම නම් හිතන්නේ විවාහයක් මුලින්ම කරපු ගමන්ම ටික කාලයක් වෙන් වෙ ඉන්න තියෙනවා නම් හොඳයි. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒගොල්ලන්ට වෙනම අලුතෙන් ජීවිතයක් පටන් ගන්න දැන් දරුවෙක් අම්මා කෙනෙක් දරුවෙක් හදන්න විශාල බලාපොරොත්තු ඇතිව. හැබැයි ඒ දරුවව කසාද බන්දලා තමන්ගේ ගාවම තියාගන්න ඕනේ කියන ආත්මාර්ථකාමී සිතුවිල්ලට යන්නේ නැතුව ඒගොල්ලන්ටත් වෙනම ජීවිතයක් තියෙනවා කියන තැනින් පටන් අරන් ඒගොල්ලන්ට ටිකක් ස්වාධීනව ජීවත් වෙන්න දෙනවනම් තනිව ගොඩනැගෙන්න දෙනවනම් එතකොට භාර්යාවක් වුණත් පුරුදු වෙනවා. උදේට තේක හදනවා නම් කෑම ටික උයනවා නම් ඒ ටික එයා එයා දන්නවා. එතකොට එයාට වගකීමක් තියෙනවා ගෙයක් ඇතුලේ කියලා. නමුත් දැන් ඔක්කොමල්ල එකට ඉන්න ගත්තම සමහර විට එතන පොඩි ප්‍රශ්නයක්. අම්මා තමයි උදේට අර ඉස්සර විදිහටම තේක හදන්නේ. අම්මා තමයි කන්න උයන්නේ. ඊට පස්සේ අම්මා චෝදනා කරන්න ගන්නවා මේ ගෑනු කෙනාවට වැඩක් නැහැ මුකුත් කරන්නේ නැහැ කියලා. ඒකට අම්මම තමයි සමහරට තැන හදලා තියෙන්නේ. මොකද අම්මා නැගිටලා අරයට ඉස්සර නැගිටලා අම්මා උයනවා. උයලා තමයි චෝදනාව කරන්නේ. ඉතින් එතකොට මෙහෙම මේක ගැටලු ඇති වෙන්න පුළුවන්. නමුත් අර බැඳපු අලුතම අඩුම ගන්න ටිකක් කල් වෙන් වෙලා හිටියොත් එහෙම දෙන්න අතර පොඩි සුහදතාවයක් ඇති වෙනවා. නමුත් දැන් දික්කසාදවල ගොඩක් හේතුවක් වෙලා තියෙනවා. ඒකට ඉන්න ගියාම ඇති වෙන ප්‍රශ්න. ඒකේ වාසිය වාසිය දෙකම තියෙනවා. මම අර ඒක යෝජනාවක් විදිහට කරේ මුල් කාලේ පොඩ්ඩක් ඉඳලා ළමෙක් එහෙම හම්බ වෙනකොට අම්මලා ගාවට එනකොට එතකොට අර භාර්යාවටත් අම්මගේ තාත්තගේ වටිනාකම තේරෙනවා. ළමයාව බලන්න එක්කෙනෙක් ඉන්නවා. හැබැයි බැඳ අලුත අතන්ට આવම එහෙම ඇති වෙන්නේ නැහැ. ඒක එතන දැන් අලුතෙන් දෙන්නේ බැඳම ඒ දෙන්නගේ නිදහසනේ හොයන්නේ. ඒ නිදහස තව ගොඩක් කට්ටි ඉන්න තැනක නැති වුණාම එතන පොඩි ගැටලුවක් තියෙනවා. ඉතින් ඒ නිසා එහෙම නැතුව ජීවිතය ගත කරන්න ඇත් ඉන්නවා. බොහොම සුහදව අර අපි කියන්නේ නියෂ්ටික පවුලයි විස්තීර්ණ පවුල කියලා. නියෂ්ටික පවුලේ දෙන්න විතරයි ඉන්නේ. නමුත් අර ගොඩක් එක්ක හොඳට ජීවත් වෙන අය ඉන්නවා. ඔවිතින් නීතිතුම කතා කරන්නේ ඇත්තටම එතුමන් ලැබපු අත්දැකීම් එක්ක අත් වශයෙන්ම මේ දේවල් අපිට අද කාලේ සමාජයේ නිරන්තරයෙන්ම අහන්න දකින්න ලැබෙන දේවල්. ඉතින් දැන් විවාහය ගැන කතා කරනකොට පෞල් ජීවිතය ගැන කතා කරනකොට තවත් බොහොමයක් දේවල් තියෙනවා අපිට කතා කරන්න. හැබැයි අපි සූදානම් වෙන්නේ ඊට කලින් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමෙන් අනතුරුව නැවතත් ඔබට අවස්ථාව තියෙනවා අරුණෝදෙන් ජයමඟට වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න. විරාමයකට පස්සේ ඔබ ආයිමත් එකතු වෙන්නේ අරුණෝදයෙන් ජයමඟට එක්ක. අපි කතා බහ කරමින් ඉන්නේ අපේ පවුල ගැන. පවුල ගැන කතා කිරීමේදී දෙදෙනෙක් තුළ, කියන්නේ සමියාසා බිරිඳ කියන දෙදෙනා තුළ තියෙන ඕන දේවල් මොනවද?
එහෙම නැත්නම් ඉවත් කරගත යුතු ගුණාංග මොනවද මේ දේවල් ගැන තමයි අපි කතා බහ කරමින් ඉන්නේ නීතිඥ දර්ශන රන්මුතුගේ මහත්මයාත් එක්ක විශේෂයෙන්ම අපි මේ අද දවසේ කතා බහ කරන්නේ විවාහ ජීවිතයක් තුළ පවුල් ජීවිතයක් තුළ දෙදෙනෙක් තුළ ගැටුම් ඇතිවිය හැකි මූලික අවස්ථාන් කිහිපය පිළිබඳව දැන් ඒ අවස්ථාන් ගැන කතා කිරීමේදී විවාහයට පෙර සිටම පවතින තත්ත්වයන් තියෙනවා ඒත් එක්කම විවාහ වුණු අලුත් සිද්ධ වෙන දේවල් තියෙනවා අපි කලින් කතා කළා වගේ අර එක නිවසක විසීම වගේ දේවල් ඒත් එක්කම ඊළඟට ප්‍රධානවම දැන් මේ නිවෙස් තුළ ගැටුම් ඇතිවෙන අවස්ථාවන් තමයි මේ ආදායම් වියදම් කොයි ආකාරයෙන්ද සමබර කරගන්නේ කියලා. ඉතින් මේ කතා බහ කරන දැන් ඔබට සමහර විට හිතන්න පුළුවන් මේ දේවල් හරි පුංචි දේවල් නේ කියලා. නැහැ. මේ පුංචි දේවල් තමයි සමහර වෙලාවට දික්කසාදයක් දක්වා දුර යන්නේ. ඉතින් ඒ පිළිබඳව හොඳම අත්දැකීම් නීතිඥතුමාට තියෙන තේ නිසාවෙන් තමයි අපි මේ පවුල් ජීවිතයක් තුළ ගැටලු ඇතිවිය හැකි ප්‍රධාන කාරණාවන් පිළිබඳව මේ විදිහට කතා බහ කරන්නේ. දැන් ආදායම් වියදම් ගැන කතා කිරීමේදී මේකට තව කොටස් කීපයක්ම සම්බන්ධ වෙනවා. ඒ තමයි ගෙදර උයන පිහින එක, ගෙදරට බඩු ගේන එක, ඇඳුම් පැළඳුම් ගන්න එක, දරුවන් ඉන්නවා නම් දරුවන්ගේ වියදම් කියන මේ සියලු කරුණු කාරණා ඔක්කොම මේ ආදායම් වියදම් කියන දේට අන්තර්ගත වෙනවා නේද? එහෙමයි. දැන් අපි ඒක පැහැදිලි කරොත් එහෙම දැන් ස්වයං පුරුෂයා පමණක් නම් රැකියාව කරන්නේ. ඔහුට ලැබෙන ආදායම් තත්ත්වයක් තියෙනවානේ. අපි හිතමුකෝ දැන් යම් කිසි පුද්ගලයෙකුට රුපියල් 50,000ක පඩියක් අද වෙනකොට තියෙනවා කියලා. ඔව්. භාර්යාව රැකියාවක් කරන්නේ නැහැ. වෙන ආදායම් මාර්ගයක්වත් නැහැ. එතකොට ඔහුන්ට සිද්ධ වෙනවා රුපියල් 50,000න් මුළු මාසෙම ජීවත් වෙන්න. සියලුම අවශ්‍යතා එක්ක. අපි හිතමු සමහරට ඉන්න තමන්ටම කියලා නිවසක් නැති වෙන්න පුළුවන්. එතකොට කුලී නිවසකට ඉන්න වෙන්නේ. එතකොට කන බොන ඒවා, ප්‍රවාහන ගාස්තු, ඇඳුම් පැළඳුම්, ලෙඩවලට බෙහෙත් දෙන්න ඒවා. ඒ ඔක්කොමත් එක්ක රුපියල් 50,000න් අපි කැමති වුණත් අකමැති වුණත් අපිට ජීවත් වෙන්න වෙනවා. මොකද මගේ ආදායම් තත්ත්වය රුපියල් 50,000 නිසා. හැබැයි දැන් මේ 50,000ේ කතාව තේරුම් ගන්න නැති යම් කිසි භාර්යාවක් හිටියොත්. ස්වයං පුරුෂයාට 50,000යි හම්බ වෙන්නේ. එයා ඒක තේරුම් ගන්න නැහැ. එයා වියදම් කරන්න ගත්තොත් 75,000ක මුදලක්. හැම මාසෙම රුපියල් 25,000ක් ණය වෙන්න වෙනවා. ඒතර හැමදාම ඒගොල්ලන්ට ප්‍රශ්නත් එක්ක තමයි ජීවත් වෙන්න වෙන්නේ. හැබැයි නමුත් ඒක හරියට අපි කිව්වොත් කළමනාකරණය කරගත්තොත් දැන් අපිට දැන් ලක්ෂයක් මගේ අතට දීලා කිව්වොත් එහෙම මේ ලක්ෂ වියදම් කරන්න කියලා මට බඩු දෙක තුනක් කරන් ලක්ෂ වියදම් කරන්න පුළුවන්. මට බැරි කමක් නැහැ. මට ඕන නම් එක ෆෝන් එකක් අරගෙන ලක්ෂ වියදම් කරන්න පුළුවන්. හැබැයි ඔය ෆෝන් එකටම සාපේක්ෂව කතා කරන්න පුළුවන් ෆෝන් එකක් මට රුපියල් 3-4,000කට ගන්න පුළුවන්. එතකොට අතට හම්බ වෙන ආදායමට වඩා වියදම් කරන්න ගත්තොත් ඔන්න විවාහය තුළ විශාල ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් කෑම බීමට යන වියදම අරන් බැලුවොත් එහෙම කෑම බීම සාමාන්‍ය මුදලක් අපිට දරන්න වෙනවා. ඒකම අපි ගිහිල්ලා දැන් අපි හිතමුකෝ දැන් මං කරපු එක දික්කසාද නඩුවක තාමත් කරනවා. ඒ දික්කසාද නඩුවේ ප්‍රධාන හේතුව තමයි කාන්තාව බැඳලා මාස 6න් දික්කසාදේ දැම්මා. තම ඒ විවාහයටත් ගත්ත ණයත් තාම ඉවර නෑ මේ ඒ තියෙද්දිත්. ඒක ප්‍රධාන හේතුව තමයි ඒ භාර්යාව වැඩට ගිහිල්ලා එනවා 6 වෙනකොට එනවා ගෙදරට. ඇවිල්ලා ආපු ගමන් නිදා ගන්නවා. නිදාගෙන ඉන්න දැන් ස්වයං පුරුෂයා ගෙදරට ඇවිල්ලා කන්න අහනකොට කියනවා නෑ මේ මට බඩගිනි නෑ කියනවා. හැබැයි රෑට උයලා නෑ. එයාගේ කතාව තමයි නෑ මට බඩගිනි නෑ. ඊට පස්සේ දැන් ස්වයං පුරුෂයාට කන්න නෑනේ. ඊට පස්සේ එයා ඉතින් රෑට කඩේට යනවා කන්න. යනකොට කෝල් එකක් දීලා කියනවා එනං මටත් අරන් එන්න කෑම කියලා කියන දැන් ඒගොල්ලන්ගේ අම්මත් ඉන්නේ ඒගොල්ලොත් එක්කම. අම්මයි තාත්තයි නංගි ඉන්නවා. තව ලොකු අම්ම කෙනෙකුයි. ඒගොල්ලන්ටත් කෑම අරන් එන්න කියනවා. දැන් මේ ස්වයං පුරුෂයාගේ පඩිය රුපියල් 40,000යි. එයාට පඩිය. එතකොට දැන් හැමදාම රෑට කන්න කඩෙන් ගේනකොට දැන් මේ 40,000ක පඩියෙන් පුළුවන්ද 5-6 දෙනෙක්ට දවස ගන්න රෑට කඩෙන් ගේන්න? දැරය උයන්න තියෙන එකට දාගෙන තියෙන තව හේතුවක් තමයි මේ භාර්යාව එයාට ඉරුවරුදාව තියෙනවා කියලා. එතකොට හැමදාම හවසට ඉරුවරුදාව හරි මොකක් හරි හැදෙනවා. හැදුනම එයාට උයන්න බෑ. දැන් මේ පේනවත් දැන් එයා හදාගත්ත ක්‍රමවේදේ. ඔව්. නැත එයාට උයන්න බැරි කම නෙමෙයි. නමුත් අර තියෙන කම්මැලිකමත් එක්ක කඩෙන් කන්න ඇති වෙච්ච පුරුද්ද. එතකොට දැන් ඒක ස්වයං පුරුෂයාට දරන්න බෑ. එතකොට මේ මිනිස්සයාට රුපියල් 40,000ක පඩියක් තියාගෙන 40,000 පඩියෙන් හැමදාම කන්න ගේන්නත් ඔය වැඩේ කරන්න බෑ. ඉතින් ඒකේ අවසානේ මොකක්ද අන්තිමට? අවසානේ දික්කසාදේ. එතකොට මේ බැඳලා මාස 6 යන ඉස්සෙල්ලා මේ පොඩි හේතුවකට අන්තිමට තියෙන්නේ. දැන් ඒකෙම අනිත් පැත්තත් තියෙන තවත් සමහර අය ඉන්නවා.
එයාට හම්බෙන්නේ අපිට 40,000ක 50,000ක පඩියක් තියෙන්නේ. හැබැයි ලක්ෂයක් විතර වියදම් කරනවා. එතකොට භාර්යාවගේ යුතුයකම තමයි බලන්න ඕනේ මෙයා කොහොමද මේක වියදම් කරන්නේ. මෙයා කොහෙන්ද මේ ඉතුරු 50,000 හොයන්නේ? හැබැයි බලනකොට මොකක් හරි වෙන වැඩක්. එක මොකක් හරි අයතා බිස්නස් එකක්. එහෙම නැත්නම් දැන් අද වෙනකොට මාධ්‍ය වලින් හෙලි කරන්නේ රාජ්‍ය සේවකයෝනේ වැඩිපුර මේ කුඩු විකුණලා තියෙන්නේ මේ මාධ්‍ය වල පෙන්වන්නේ මේකනේ. එතකොට ඒ භාර්යාවන්ට යුතුයකමක් තිබ්බ බලන්න. ස්වයං පුරුෂයාට රුපියල් 50,000ක 60,000ක පඩියක් නම් හම්බ වෙන්නේ මෙයා කොහොමද මෙච්චර දේවල් කරේ? මෙයා කොහොමද මේ වාහන ගත්තේ? ඒක සාමාන්‍යයෙන් බලන්න ඕන දෙයක්. එතකොට මේ தත්ත්වේ පේනවාද? අපි පැති දෙකකින් කතා කරොත් එහෙම එක පැත්තක් තියෙනවා හම්බ වෙන වියදම හම්බ වෙන ආදායමට වඩා වියදම් කරන එක. විවාහයක් සාර්ථක වෙන්නේ නැහැ. ස්වයං භාර්යාවක් දන්න හොඳටම පඩිය මෙච්චරයි කියලා. හැබැයි මෙයා ණයත් නොවි කොහොම හරි වියදම් කරනවා. ඒක වෙන්න බෑනේ. තමන්ගා ආදායමක් හම්බුනම ඒ ආදායමට වැඩිය වියදම් කරන්න මොකක් හරි හොර ක්‍රමයක් තියෙනවා. ඒතර ඔය ක්‍රම දෙකම බලන්න ඕනේ. එතකොට භාර්යාවකට හරි ස්වයං පුරුෂයාට මේ නාස්තිකාර ස්වයං පුරුෂයෝ ඉන්නව කොට. භාර්යාවත් ඉන්නවා. ඉතින් එතකොට අපි බලන්න ඕනේ වෙළඳපළට යන එකේ ඉඳන් ඇඳුම් පැළඳුම ගන්න එකේ ඉඳන් තමන්ට බරක් නොවන විදිහට විවාහය පවත්වාගෙන යන එක තමයි වැදගත්. එහෙම නැත්නම් ලස්සන ඇඳුමක් ඇඳන් ගිහිල්ලා විවාහය කඩා කප්පල් කරගන්න එක තේරුමක් නැහැ නේ. හොඳට කන්න ගිහිල්ලා විවාහය දික්කසාද කරගන්න එක තේරුමක් නැහැ. ඊට වැඩිය හොඳ නැද්ද දෙන්නත් එක්ක කන්න පුළුවන් විදිහට කාලා සන්තෝෂෙන් ජීවිතයක් ගත කරන එක. අපි බලාපොරොත්තු වෙන්නේ ඒකනේ. දැන් විවාහය කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? සන්තෝෂය. දෙන්නෙක් එකට සන්තෝෂයෙන් ඒකනේ අපි සතුටනේ හොයාගෙන යන්නේ. දැන් මේ අපි ඔක්කොමල්ලා සතුට කියලා දෙයක් නේ හඹා යන්නේ. එතකොට සතුට කියන එක හඹා යනකොටනේ මේ විවාහය කියන එක ඕන වෙන්නේ. නැත්තම් ඕක අවශ්‍යතාවයක් නැහැනේ. අපි හිතනවා අපිට තවත් එක්කෙනෙක් ඕනේ සතුටින් තනියෙන් සතුටින් ඉන්න බෑ. තනියෙන් ඉන්නකොට සතුටක් නැහැ. ඒ නිසා තව කවුරු හරි ඕනේ කියලා. අන්තිමට දැන් සතුටින් ඉන්න බැඳපු කෙනා නිසා අන්තිමට තියෙන සතුටද අසතුටද? අසතුට. ඉතින් ඒකට ওই විවාහ සංස්ථාව ඇතුළේ වෙන කරුණු ටිකයි බලපාන්නේ. ඒතර අපි කිව්වා වගේ අර කඩේට යන එක. ඇඳුමක් පැළඳුමක් ගන්න එක. කන්න බොන්න ගන්න දේවල් තියෙන්නේ කරන එක. දැන් අපි තමු ගේකට ඕන කරන බඩු කොච්චර තියෙනවද? දැන් දත්ම දින එකේ ඉඳන්. ඒ දේවල් හොයන්න ඕනේ. දැන් තවත් උදාහරණයක් කිව්වොත් මං මට මේ මගේ යාළුවෙක් කිව්වා එයා කසාද බැඳපු ගමන් එයා ස්වයං පුරුෂයා මේ ටූත් පේස්ට් එකේ මූඩි ඇරලා මේ බ්‍රෂ් එකට ටූත් පේස්ට් දාගෙන මූඩිය වහන්න නැතුව පැත්තක තියනවා කියලා. ඉතින් දැන් එයාට ඒක ප්‍රශ්නයක්. ඇත්තනේ ඉතින් ටූත් පේස්ට් එක ගත්තා මේක මූඩිය වහලා තියෙන්න එපේ. එයාම ඇවිල්ලා කියන දැන් සමහරට වැසිකිළියට ගියාම වැසිකිළියට වතුර එක ගහන්න ඇරි ස්වයං පුරුෂයා. දැන් එතකොට දැන් හිතන්නකෝ මේ වගේ සිද්ධි වුණාම මේක දවසක් දෙකක් පුළුවන්. හැමදාම මේක වෙනවනම්. දෙන්න අතර ගැටුම ආරම්භ වෙනවනේ. ඇඳුම ගලවලා ඇඳුම ඒ තියන්න ඕන තැන තියන්න නැත්තම් ඇඳුමක් ගලවලා එහෙම මේ කාමරය ඇතුළේ විසි කරලා තියනවනම් දැන් මේක හදන්න බෑ. මේක හදන්න ඕනේ දෙමව්පියම තමයි. ඒක දැන් දෙමව්පියනේ වරද කරන්නේ. ඇත්තටම දෙමව්පියෝ ඒ වරද කරන්නේ දරුවව හදන්න යන උපරිම සැප දීලා. එතකොට දරුවා වරදක් කරනකොට ඒක පෙන්වන්නේ නැහැ. දැන් ළමෙක් කාලා අද වෙනකොට ගොඩක් ළමයි පිඟාන හොදන්නේ නැහනේ. හොදන්න ගියත් අම්මා පිඟාන හොදන්න දෙන්නේ නැහැ. ඉතින් දැන් එතකොට ඒ වගේ ළමෙක්ව කසාද බැන්දම අනිත් පාර්ශවයට මොන වදයක්ද? ඇයි එයාගේ ඔක්කොම ටික කරන්න වෙනවනේ. ඉතින් එතකොට ස්වාධීනව ළමෙක් හදන එක තමයි ප්‍රධානම වැදගත් දේ. දෙමව්පියෙක් විසින් එයාගේ ජීවිතේ ගොඩනගන්න පුළුවන් ඒකෙන්. නැත්තම් මේ අම්මා හරි තාත්තා හරි ඇඳුම හොදලා දෙන එක, සබත්තු පොලිෂ් කරලා දෙන එක, බ්‍රෂ් එක ටූත් පේස්ට් එක දාලා දෙන එක, දත් මදින එක, කවන එක, ඕව මහා ලොකු දේවල් කියලා හිතුවට ඒ ළමයාගේ ස්වාධීනත්වයට විශාල හානියක් කරනවා ඒකෙන්. ඒ ළමයට අර තනිව නැගිටින්න පුළුවන් ශක්තිය හීන කරනවා. ඒ හීන කිරීම නිසාම විවාහ සංස්ථාව කඩන් වැටෙනවා. අම්මා තාත්තා ඉතාමත් මේ ලොකුවට වියදම් කළා නම් ළමයට කන්න බොන්න දෙන්නේ ගිහි ජීවිතේ ගත කරන කාලෙම අම්මලත් එක්ක ඉන්නකොට ඒ ළමයාව පුරුදු කරන විදිහක් තියෙනවානේ. ඒ පුරුදු කරපු විදිහ ඒ ළමයා ඒ විදිහටම බලාපොරොත්තු වෙනවා විවාහය තුළදී. එතකොට එයාට ඒක නැති වුණොත් විවාහය තුළදී විවාහ සංස්ථාව සම්පූර්ණයෙන්ම අඩාල වෙනවා. එතකොට ඊට පස්සේ අම්මලත් චෝදනා කරනවා, අයියෝ මං හැදුවේ මලක් වගේ, මේ මෙච්චර දුක් විඳින්න නෙමෙයි. ඒ කියන්නේ හදලා තියෙන්නම හරි මේ ඒ ඕන දෙයකට අර සැපට දුකට ඔරොත්තු දෙන ළමෙක්ව නෙමෙයි හදලා තියෙන්නේ. එක්තරා ඉරක් ගහලා ඒ ඉරේම යන්න පුළුවන් ළමෙක්ව හදලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒක අම්මගේ තාත්තගේ වගකීමේ ඉඳන් පටන් ගන්නවා.
ඒ ළමයාට කන්න බොන්න දෙන එකේ ඉඳන් ඇඳුම පැළඳුමේ දෙන එකේ ඉඳන්ම ඒ ළමයාව යම් කිසි ආකාරයක තනියෙන් ස්වාධීනව නැගිටින්න පුළුවන් විදියට ඒක පුරුදු ගන්න එක. ඒක කියන්නේ ළමිට ලස්සන්ට අඳින්න එපා නැත්නම් කන්න දෙන්න එපා කියන එක නෙමෙයි කියන්නේ. එයාට ඒක නැති වුණොත් එයා කසාද බඳින මනුස්සයගෙන් හරි භාර්යාවගෙන් හරි ඒක නැති වුණොත් එයාට යැපෙන්න පුළුවන්ද? අන්න එතනටයි හදන්න ඕනේ. එතකොට අම්මා තාත්තා හැමදාම ඉන්නේ නැහැ නේ. එයාට ජීවිතේ ගත කරන්න වෙනවා ස්වයං පුරුෂයෙක් භාර්යාවක් එක්ක. අන්න එතනට ළමෙක්ව හදලා තිබ්බොත් එහෙම ඒගොල්ලෝ මහා ලොකු දේවල් නැති වුණත් සල්ලි නැති වුණත් අද කන්න තියෙන බොහොම පොඩි දෙයක් වුණත් සන්තෝෂෙන් ඒක කාලේ ඉන්න පුළුවන් වෙනවා. ඇඳුම මොකක් වුණත් විලිවහ ගන්න පුළුවන් නම් ඒක සන්තෝෂේ කියන තැනට ළමෙක්ව හදන්න පුළුවන් නම් එතනට විවාහය ගේන්න පුළුවන් නම් මේ ඇත්තටම දික්කසත නඩු පවරන්න වෙන්නේ නැහැ. හොඳයි, ඉතින් අපි විවාහය ගැන තමයි කතා කරමින් ඉන්නේ. දැන් ඇත්තටම ඔබටත් දැනෙනවා ඇති විවාහය ගැන කතා කරද්දි කොයිතරම්නම් දේවල් තියෙනවද නේද? අපි කොයිතරම්නම් දේවල් තියෙනවද අපි පුංචි කාලේ ඉඳන් ප්‍රගුණ කරගත යුතු දේවල්, එතකම දෙමාපියන් විදිහට අපි අපේ දරුවන්ට උගන්වන්න ඕන දේවල් කොයිතරම් තියෙනවද විවාහය තුළදීත් බලපාන. ඉතින් මේ ආදායම් වියදම් සමබර කර ගැනීම කියන්නේ තන්නේ වගේ ප්‍රධාන දෙයක්. ඉතින් මේ ඊළඟට අපි කතා කරමු නීතිින් තුමනි, දැන් මේ දරුවන් කියන දරුවන් ගැන. දැන් විවාහ වුණාට පස්සේ ඕනෑම දෙදෙනෙක්ගේ ලොකුම බලාපොරොත්තුව වෙන්නේ දරුවෙක් ලබා ගැනීම. ඉතින් ඇත්තටම දැන් කාන්තාවකට ලබන්න පුළුවන් ලොකුම පදවි. හැබැයි දැන් මේ දරුවෙක් බිහි කිරීම කියන දේ ගැන කතා කරද්දී ඒ දරුවෙකුගේ අවශ්‍යතාවයත් එක එක්කෙනාට සාපේක්ෂයි. දැන් කෙනෙක් විවාහ වුණු සැනින් දරුවෙක් හදාගන්න කැමති වෙන්න පුළුවන්, තවත් කෙනෙක් වසර කීපයක් ගත කරලා දරුවෙක් හදාගන්න කැමති වෙන්න පුළුවන්. හැබැයි එතකොට අර දෙමාපියන්ගෙන් එහෙම නැත්නම් තමන්ගේ නැන්දම්මගෙන් ඒ වගේ ගැටලු ඇති වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සමාජයෙන් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ දරුවෙක් බිහි කිරීම කියන කාරණාවත් ලොකු දෙයක් වෙනවා ඇත්තටම විවාහ ජීවිතය තුළ. ඒ නිසා දැන් ඔබේ අත්දැකීම් එක්ක ඔබතුමා හිතන්නේ සාමාන්‍යයෙන් දරුවෙක් බිහි කරන්න විවාහයකින් පස්සේ කොයි වගේ කාලයක්ද හොඳම? ඒක ඇත්තටම ඒ දෙන්නගේ අදහස් අනුව තමයි තීරණය වෙන්නේ. අපිට එහෙමම කාලයක් කියලා කියන්න බෑ. නමුත් දල වශයෙන් මෙහෙම දෙයක් කියන්න පුළුවන්. කසාද බැඳපු ගමෙන්ම ළමෙක් හම්බෙච්ච තැන්වලත් යම් යම් අසාර්ථක තත්ත්වයන් තියෙනවා. ඒ කියන්නේ එතකොට ඒ දෙන්නට අර කසාද බැඳපු අලුත දෙන්නෙට අර එකට ඉන්න තියෙන අවස්ථාව දෙන්න අර එළියට පහළියට ගිහිල්ලා පොඩ්ඩක් එහෙම අපි බලාපොරොත්තු වෙන විවාහ ගියවලක් බලාපොරොත්තු වෙන විනෝදයට තියෙන අවස්ථාව ඇහිරෙනවා. කසාද බැඳපු ගාම ළමෙක් හදන එක. ඒකෙන් කියන්නේ කල් දාන්න කියන එක නෙමෙයි කියන්නේ. නමුත් අවම වශයෙන් අවුරුද්දක දෙකක කාලයක් ඒ දෙන්නට දෙන්න තේරුම් ගැනීම තුළ ළමෙක් හදනවා නම් මං හිතන්නේ වඩා සාර්ථකයි. මොකද මං ඒකට කියන්න පදනම තමයි දැන් අපි ගත්ත නඩත්තු නඩු අරන් බැලුවොත් එහෙම විශාල වශයෙන් නඩත්තු නඩු තියෙනවා ළමයින්ට නඩත්තු ගෙවන්න නැති. එතකොට ඒ ළමයා හරි අසරණයි. ඒ පොඩි ළමයි මේගොල්ලෝ කසාද බැඳපු ගමන් ළමයි හදනවා. හදලා දෙන්න දික්කසාද වෙන්න ගිය ගමන් අවුරුද්දෙන් දෙකෙන් දික්කසාද වෙන එනකොට ළමෙක් හරි දෙන්නෙක් හරි ඉන්නවා. එතකොට ඒ ළමයින්ගේ නඩත්තුව කවුද බලන්නේ? එතකොට අම්මට සමහර වෙලාවට ළමයව නඩත්තු කරගන්න බෑ තාත්තා එක්ක දික්කසාදෙට ගිහිල්ලා. එතකොට දැන් ඒ ළමයි හරි අසරණ තත්ත්වයකට පත් වෙනවා මේ වගේ වෙලාව. එතකොට දැන් උසාවියට තමයි අන්තිමට නඩත්තු නඩුවකින් තමයි ළමයින්ට වියදම් කරන ගාන තීරණය කරලා සල්ලි අරන් දෙන්නේ. ඉතින් ඒක නිසා විවාහ ජීවිතයකදී මුලින්ම තමන්ට යම්කිසි පූර්ව සැලැස්මක් තියෙන්න ඕනේ. බැඳලා කොච්චර කාලෙකින්ද දරුවෙක් හදන්න කියන එක එක එක්කෙනාට එක එක්කෙනාට අනුව වෙනස් වෙනවා. සමහර එක්කෙනෙක් තියෙන එකන් පුළුවන් කසාද බැඳපු ගමන් ළමෙක් හදනවා. ඒක කිසිම වරදක් නැහැ. හොඳයි, අපි තමු වයසට ගිහිල්ලා කසාද බැඳා කියලා. ඒකට ඒගොල්ලන්ට වැඩි කාලයක් ඕ ගැන හිතේ හිතින් ඉන්න බෑ. ඒගොල්ලෝ බැඳපු ගමන් ළමෙක් හදන්න පුළුවන්. නමුත් තරුණ යුවලක් හිතන්න පුළුවන් නෑ අපි අවුරුද්දක් දෙක කාලයක් ඉන්න. ඒකේ වරදක් නැහැ. හැබැයි ඒක තමන් තුළ ඇති කරගන්න ඕනේ. තමන් තුළ පොඩි අර පූර්ව සැලසුමක් තියෙනවා. අපි මෙන්න මේහෙම තමයි කටයුතු කරන්න කියලා. ඉතින් එහෙම සැලසුමක් තියෙනවා නම් ඒක මං හිතන්නේ බොහොම හොඳ තත්ත්වයක් කියලා. හොඳයි, ඉතින් මේ දරුවන් බිහි කිරීම ගැන ඒ විදිහට කතා කරනකොට අපි නැවතත් පොඩ්ඩක් අර කාන්තාව සහ පුරුෂයාගේ ගතිගුණ පැත්තට ගියොත් අපි දැන් භෞතිකව කරන්න ඕන දේවල් ගැන කතා බහ කළානේ ටිකක්. හැබැයි අභ්‍යන්තරව එකිනෙකා තුළ තියෙන ගතිගුණ ගැන කතා කරනොත් දැන් අපි උදාහරණයක් විදිහට ගමුකෝ. එක්කෙනෙක් ඉන්න පුළුවන් හරි ඉක්මනට කේන්ති යනවා නේද, ඉවසීමක් නැති අය ඉන්න පුළුවන්, එහෙම නැත්නම් ආත්මార్థකාමී අය ඉන්න පුළුවන්. අන්න ඒ වගේ ගුණාංග තියෙනවනේ. දැන් ඒ දේවල් කොහොමද විවාහ ජීවිතයක් තුළ අපි සමබර කරගන්නේ? දැන් ඒ වගේ ගතිගුණ අනිවාර්යයෙන්ම පුළුවන් තරම් දුරට පාලනය කරගන්න ඕනේ විවාහයට පෙර තිබුණත්. ඉතින් එතකොට ඒ කේන්තිය කියන දේ එහෙම නැත්නම් අර ආත්මార్థකාමීත්වය කියන දේ පරිත්‍යාගශීලී නොවීම කියන කාරණාවන් කොහොමද මේ විවාහ ජීවිතයක් දෙදරා යන බලපාන්නේ? ඒක ඇත්තටම ඒක ප්‍රධානම
දෙයක්. ඒක හොඳම ප්‍රශ්නයක්. ඒක ප්‍රධානම හේතුව තමයි දැන් අපි පොඩි කාලේ ආරම්භ බැලුවොත් එහෙම අපි ඉස්කෝලේ ගිහිල්ලා ආපු ගමන් අපි යාළුවොත් එක්ක සෙල්ලම් කරපෙක් කරේ. යාළුවොත් එක්ක ගහගත්ත එක දැන් අපි ඔළුව පලාගෙන තියෙනවා ඕන තරම් ඉස්කෝල වල ගහගෙන. ගෙදර ඇවිල්ලා සෙල්ලම් කරනකොට යාළුවොත් එක්ක ගහ ගන්නවා. දැන් එතනදී දැන් මේකේ මේක අමුතු දෙයක් වෙන්න පුළුවන්. දැන් ගහ ගන්න එක මන්නම් කියන්නේ හොඳයි ළමයි. එකක් ගුටි කන්න පුරුදු වෙනවා. ගුටි කාලේ ඉවරලා අර මේ අපිට ගහපු එක්කෙනත් එක්ක දවසකින් දෙකකින් යාළු වෙන්න පුරුදු වෙනවා. දැන් එතකොට අපි හැමතිස්සෙම සෙල්ලමක් කරලා පරාද වුණාම පරාජය පිළිගන්න පුරුදු වෙනවා. දැන් අද ළමයින්ට ඒක නැහැනේ. අද ළමයන් නැත්තේ ළමයි විභාග මේ ඉස්කෝලේ ගිහිල්ලා ආපු ගමන් තව ක්ලාස් එක. ළමෙක්ව දෙමව්පියෝ අරින්නේ නැහැ සෙල්ලමක් කරන්න. තව කට්ටියක් එක්ක. එතකොට එයා දන්නේ නැහැ ගුටියක් කන හැටි දන්නේ නැහැ. ගුටියක් කාලා නිකන් ජම්මාන්තර වෛරක්කාරයෙක් නොවි අර තරහ පාලනය කරගෙන ආයිත් ගිහිල්ලා යාළුවෙක් විදියට එයත් එක්ක ආශ්‍රය කරලා කට අත දාගෙන ඉන්න දන්නේ. එතකොට සෙල්ලමක් කරලා පරාද වෙලා නැති ළමයේ ජීවිතේ කවදාකවත් එයා පරාජය කියන එක අත්දකලා නැහැනේ. එයා එතකොට හැම තැනම දිනන්න බලනවා. විවාහය තුලත් දිනන්න බලනවා. කොහෙ ගියත් එයා පළවෙනි තැන ගන්න හදනවා. එයාට තියෙන්නේ දිනීම පිළිබඳ හීනයක් විතරයි. ඇයි යා ජීවිතේ පොඩි කාලේ ඉඳන්ම පරාජයට හුරු වෙලා නැහැ. නමුත් දැන් අපි පොඩි කාලවල වල අපෙත් එක්ක අපේ කාලවල හිටපු අය අපි හැමතිස්සෙම මොන හරි සෙල්ලමක් කරලා පරාද වෙනවා. පරාද වෙච්ච ගමන් ආයෙත් ඉතින් සෙල්ලම් කරනවා. ඒතර පරාජය ජීවිතේට අපි මේ අත්දැකීමත් එක්ක හුරු වෙනවා. අනිත් එක කට්ටියක් එක්ක සෙල්ලම් කරනකොට අර ටීම් වර්ක් එකක් පුරුදු වෙන හැටි. සමූහයක් වශයෙන් කටයුතු කරන්න. එතකොට අපි අනිත් එක්කනගේ අදහස් වලට ගරු කරනවා. අපි මේ සෙල්ලම කරා කිව්වම අනිත් කෙනෙක් කියන බෑ අද ඕක බෑ වෙන සෙල්ලමක් කරමු කියලා. එතකොට ඒකෙන් අපි දන්නේම නැතුව අපි තුල ඒ අදහස් වලට අනුගත වීමක් තියෙනවා. නමුත් දැන් එහෙම අනුගත වීමක් නැති වුණාම තියෙන හානිය තමයි එයා තමාම කරන දේ බලාපොරොත්තු වෙනවා. තමන් හරි කියලා හිතන දේම බලාපොරොත්තු වෙනවා කරන්නේ. දැන් ඕක ඔන්න අපි විවාහයේ පැත්තට දාගත්තම ඔන්න ප්‍රශ්න ඇති වෙනවා. එයා ජීවිතේ කවදක්වත් අනිත් මතයකට සෙල්ලම් කරනකොටවත් සවන් දීලා නැත්තම් එයා විවාහය තුලත් ඒ විදිහටම බලාපොරොත්තු වෙනවා. කවදාකවත් බැනුමක් අහලා නැත්තම් කාගෙන්වත් අම්මලා තාත්තලවත් බැනලා නැත්තම් එයා ස්වයං පුරුෂය හරි භාර්යාව හරි බැනපු ගමන් ඔන්න එයාට ප්‍රශ්නයක්. ඉතින් එතකොට එයා හැම තිස්සෙම දේශය මතු කරගත්ත චරිතයක් තුල තමයි ඉන්නේ. ඒ නිසා හැම තිස්සෙම දරුවෙක්ව හදන්න ඕනේ. මොකද අලුතෙන් විවාහ කවදාකවත් බලාපොරොත්තු නොවිය යුතු දෙයක් තියෙනවා. විවාහ වෙන දෙන්නේ. විවාහයෙන් පස්සේ කිසිම කෙනෙක්ව හදන්න බෑ. විවාහයට ඉස්සෙල්ලා හැදිච්ච මිනිස්සෙක්වයි බඳගන්න ඕන බඳගන්න ඕනේ. විවාහයට ඉස්සෙල්ලා හැදිච්ච කාන්තාවක් හරි පුරුෂයෙක් හරි තමයි බඳගන්න ඕනේ. මොකද ඒක තමයි එයාගේ චර්යාව. එයාගේ ස්වභාවය ඒක. ඒ ස්වභාවය කවදාකවත් විවාහයෙන් පස්සේ වෙනස් කරන්න බෑ. අපි හිතමුකෝ කුඩු ගන්න මිනිස්සෙක්ව කසාද බැඳලා විවාහයෙන් පස්සේ කුඩු බොන එක නතර වෙයි කියලා හිතනවා නම් ඒක හීනයක්. එහෙම වෙන්නේ නැහැ. 100%ක් නොවනවා කියන්නේ මේ හොඳ වෙච්ච තැන් තියෙන. නමුත් එහෙම සමස්තයක් විදියට වෙන්නේ නැහැ. ඉතින් එතකොට තමන් බුද්ධිමත් නම් කරන්න ඕන ප්‍රධාන දේ තමයි කුඩු ගහන මිනිස්සෙක්ව බැඳලා හදාගන්න එක නෙමෙයි. කුඩු ගහන්නේ නැති මිනිස්සෙක්ව තෝරගන්න එක. එතකොට අපි ස්වභාවයෙන්ම දන්නවා නම් දේශ චරිතයක් කියලා. මෙයත් එක්ක ජීවත් වෙන්න බැහැ කියලා යාළු වෙලා ඉන්න කාලෙම අඳුනා ගන්න පුළුවන් නම් අන්න දක්ෂයි. ඒක තමන්ට දරා ගන්න පුළුවන් නම් ගියාට කමන්නේ නැහැ. නමුත් තමන් තුල දේශය ඇති කරගෙන එහෙම නැත්නම් ගහගෙන මරාගෙන නම් ඒක ඉවර කරගන්න වෙන්නේ. ඒකෙන් වළකින එක තමයි හොඳම වැඩේ. හොඳයි. ඉතින් මේ වගේ ගොඩක් දේවල් ඇත්තටම තියෙනවා මේ සාර්ථක විවාහ ජීවිතයකට බලපාන කරුණු කාරණා. දැන් එකින් එක මේවා ගැන කතා බහ කරමින් යනකොට තව ප්‍රධාන දෙයක් තියෙනවා. මේ දැන් ආගම් පිළිබඳ ප්‍රශ්න දැන් ඒක මෙහෙම කතා කරමුකෝ අපි. දැන් සමහර වෙලාවට විවාහයට කලින් දෙදෙනෙක් දැන් ආගම් දෙකක. එතකොට නම් කියන්නේ මම ඔයාගේ ආගමට ප්‍රශ්නයක් නැහැ, විරුද්ධත්වයක් නැහැ කියලා. අනිත් කෙනත් කියනවා මට ප්‍රශ්නයක් නැහැ කියනවා. හැබැයි විවාහ වුණාට පස්සේ මේ දේවල් මතුවෙනවා. සමහරවිට දරුවන් එහෙම ලැබුණාට පස්සේ දරුවව යවන්නේ මොන පැත්තටද කියන එක ගැන කතා කරනකොට. ඒතකොට ඒ වගේ මිත්‍යා විශ්වාස පසුපස යමක ගොඩාක් වෙලාවට අපි පෞල් ජීවිත තුළ කාන්තාවන් මිත්‍යා විශ්වාස පසුපස යනවා අපි දකිනවා. හැබැයි පුරුෂ පාර්ශ්වය ඒකට කැමති නැහැ. එතකොට අන්න ඒ දේවල් තුලත් එක එකිනෙකට වෙනස්ුණු ඝට්ටන යන හට ගන්නවා නේද විවාහ ජීවිතය තුළ. අනිවාර්යයෙන්ම. දැන් මම තවත් උදාහරණයක් කියන්නම්. දැන් මේ මම ළඟදි ගන්න දික්කසාද නඩුවක ඒ අම්මා හඳහන් බලනවා. එතකොට දැන් මේ පුතා කසාද බැඳා. එතකොට දැන් මේ අම්මා කියනවා දැන් මේක හඳහන ගැලපුන්නේ නැහැ. ඒක නිසා තමයි මේ විවාහයේ දෙදරා ගියේ කියලා.
නමුත් ඒකම නෙමෙයි. දැන් එනම් අම්මට තිබ්බනේ ඒක නවත්තන්න. අඳහන ගැලපෙන්නේ නැත්තම්. හ්ම්. හැබැයි මේ අම්මා සම්පූර්ණ දැන් මේ දෙන්නගේ දික්කසාදයට හේතු ඔක්කොම බාර දීලා තියෙන කාටද දන්නවද? එක්කෝ දුර ඉන්න බ්‍රහස්පතිට. හ්ම්. එක්කෝ මේ කිලෝමීටර් බිලියන ගණනක් දුර ඉන්න මේ අඟහරුට. හ්ම්. සිකුරුට. හ්ම්. ඉරට. හන්දට ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වරද නිසා තමයි මේ දෙන්න දැන් මේ දික්කසාද වෙන්න යන්නේ. නැත්නම් මේ ඒ දෙන්නගේ වරදක් නිසා නෙමෙයි කියන පදනම තමයි ඉන්නේ. ඒතර මේක සම්පූර්ණ මිත්‍යාවක්නේ. මේ අඟහරු කරගෙන්නේ නැත්නම් බ්‍රහස්පති කරගෙන්නේ හැරි මොකක් හරි මේ ග්‍රහලෝකයක් කරගෙන මේ ඉන්න සිල්වට පෙරරට හානියක් කරන්නද? ඔව්. සිල්වට මෙහෙම වෙන්න ඕනේ. දැන් මම මේ අතට කරගුණාම සිල්ව දික්කසාද වෙන්න ඕනේ කියලා හඳා ඔක් කරගෙන්නේ නැහනේ. ඔව්. අපි පේනවද මේ මිත්‍යාවේ හැටි? හ්ම්. ඉතින් එතකොට අර අපි කතා කරන පදනම යටතේ මේ මිත්‍යාවලට යන්නේ නැතුව මේ අම්මලා තාත්තලා විසින්ම මේ දරුවන්ව හුරු කරනවා නම් මේ මිත්‍යාවෙන් මුදෝල. අන්න දැන් අපි ගත්තොත් එහෙම උදාහරණයක් වශයෙන් යුරෝපීය රටකට ගියොත් එහෙම යුරෝපීය රටවල් වල හඳහන් බලන්නේ නැහනේ. ඒගොල්ලෝ විවාහයට ඉස්සෙල්ලා දෙන්න ගැලපෙනවද කියලා බලන්නේ. මම තවත් උදාහරණයක් කියන්නම්. දැන් යුරෝපීය රටක් ගත්තොත් එහෙම පෙම්වන්තේ පෙම්වන්තේ දෙන්න එකට ගිහිල්ලා කාලා බිල දෙන්න වෙන වෙනම ගෙවනවා කියන විශ්වාස ගන්න පුළුවන්ද? ලංකාවේ නම් එහෙම දේවල් නෑ. ලංකාවේ වුණොත් එහෙම නඩුවක්. නඩුවක් කියන්නේ ගෑල් ළමයා අනිවාර්යෙන් දාලා යනවනේ. ඔව්. ඇයි? ගෑල් ළමයා හදලා තියෙන්නේ යැපෙන්න. ඔව්. ඒ කියන්නේ ස්වාධීනව එයාට යැපෙන්න පුළුවන් විදියට එයාව හදලා නැහැ. එයාව හදලා තියෙන්නේ තවත් කෙනෙක් මත යැපෙන විදියට. ඔන්න ගැටලුව. බයන් කොච්චර උසස් චින්තනයක් තියෙනවද කියලා දෙන්නෙක් එකට ගිහිල්ලා කාලා බිල දෙන්න ෂෙයා කරලා ගෙවන්න නම් සමසමව බිල ගෙවන්න නම් කොච්චර උසස් මානසික මට්ටමක් තියෙන්න ඕනේ. දැන් අපි ගිහිල්ලා ගෑල්ලමෙක් එක්ක ගෑලා මං කිව්වොත් එම් භාගයක් දාන්න කියලා අම්ම මොන කුණු ලෝභයෙන්ද කියයි අයියා. මෙහෙමද ලව් කරන්න කියලා අය ඔය වගේ විවිධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒ තැනට හදලා නැහැ. ඒ තැනට හැදුවා නම් බන් විවාහ ජීවිතේ කොච්චර සාර්ථක වෙනවද කියලා. එතකොට දෙන්න දන්නව විවාහ ජීවිතයත් තුළ වියදම් කොහොමද පාලනය කරගන්නේ. ඔයත් භාගයක් දාන්න. එතකොට ස්වයං පුරුෂයාගේ ඔළුවට විශාල බරක් පැටවෙන්නේ නැහැ. ස්වයං පුරුෂයා දෙයක් ගේනකම්ම භාර්යාව බැන බැන ඉන්නේ නැහැ. දැන් අපේ විවාහ සංස්ථාවේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක්නේ ස්වයං පුරුෂයා මේක ගෙනාවේ නැහැ, අරක නැහැ, ගෙදරට ඕන බඩු ටික නැහැ ගාලා එයාගේ පැත්තටම ඔක්කොම ටික දාන එක. හැබැයි අර චින්තනයට හැදුවොත් එහෙම එතකොට භාර්යාව ගෙදර හිටියත් එයා බලාපොරොත්තු වෙනවා. එයා මොකක් හරි කීයක් හරි උපයන්න හදනවා. නැත්නම් එයා රැකියාවක් කරන්න හදනවා. ඒ රැකියාව කළ ස්වාමියා අභිභවා යන්න නෙමෙයි එයා බලන්නේ. මම නෑ මමත් හම්බ කරනවා ඒ නිසා මාත් ඔයාට සමානයි කියන එක නෙමෙයි. සමානකම නෙමෙයි කතා කරන්නේ. දෙන්න සතුටෙන් ජීවත් වෙන එක. අපි වියදම් සමව බෙදාගමු කියන එක. ඉතින් ඒක නිසා ඔය ඒ චින්තනය අරන් එන්න අපි පොඩි කාලේ ඉඳන්ම ළමෙක්ව හදන්න ඕනේ. අර ඔබතුමිය අහුවාගේ මිත්‍යා විශ්වාස වලට ළමයින් හුරු කරන්න නරකයි. අඳහනකට හුරු කරන්න නරකයි. නැකතකට හුරු කරන්න නරකයි. ඉස්සරහට හම්බ වෙන මේ සුබ නිමිත්තකට ළමයින් හුරු කරන්න නරකයි. ඒගොල්ලෝ අර බුදුහාමුදුරුවෝ කියන එක නිකන් උපාසක චණ්ඩාලය කරලා තියෙන්නේ. මේ රටේ බහුතරයක් බෞද්ධයන්ව උපාසක චණ්ඩාලය කරලා තියෙන්නේ. උපාසක හොරුංග කරලා තියෙන්නේ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ජීවිතේ මත නෙමෙයි තීරණ ගන්න. ඉස්සරහට හම්බ වෙන දේ ගැන. හූන චිච්චික් ගෑවොත් ගෙයින් එළියට බහින්නේ නැහැ. ඉතින් හූන චිච්චික් ගන්න නැතුව වෙන මොකක් කරන්නද? ඉතින් ওই වගේ මිත්‍යා විශ්වාස වලින් මිදෙව්වොත් සෝවාදීනව තමන්ගේ චින්තනයෙන් ගයක් තුල නැගී සිටින්න පුළුවන් තත්ත්වයක් දකින්න පුළුවන්. ඒක ඉතින් ආකල්පමය වශයෙන් අපිට සිද්ධ වෙනවා ඒවා විශාල වශයෙන් වෙනස්කම් හදන්න. ඉතින් ඒක දෙමව්පියෝක් කියන්න ඕනේ. දෙමව්පිය තමයි ඉස්සෙල්ලම මොන හරි වුණොත් හඳාන උස්සගෙන දුවන්නේ. ඉතින් එයා හිතන්නේ විවාහයේ දෙදරා යන්නේ අයියෝ මේ හඳාන ගැලපුණ නැති නිසා කියලා. හොඳයි. තව බොහොම පුංචි කාල වේලාවක් තමයි අපිට ඉතිරිලා තියෙන්නේ. නීතිඥතුමනි අපි අවසාන වශයෙන් කෙටියෙන් සඳහන් කරමු. දැන් ඔබතුමා ගොඩක් දේවල් සඳහන් කළා. දැන් මේ දේවල් එක්ක ඇත්තටම සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්න මොන වගේ උපදේශක්ද ඔබට ලබා දෙන්න පුළුවන්? උපදේශ මාලාවක් තියෙනවා මම දන්නවා. හැබැයි අපිට කෙටි වේලාවක් තියෙන්නේ. අපි කෙටියෙන් සඳහන් කරමු. ඔව් සරලවම ගත්තොත් එහෙම ඇත්තට විවාහ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් විවාහ ජීවිතේ තම තමන්ට තියෙන වැඩ බෙදා ගැනීම තුළ එක්කෙනෙක්ම එකම දේ කරන්න ඕනේ කියලා එකක් නැහැ. සමගියෙන් දෙන්නට උයන්න පුළුවන් නම් උදේ නැගිටලා. භාර්යාවම තේක හදන්න ඕනේ කියලා එකක් නැහැනේ. ස්වයං පුරුෂයාටත් පුළුවන් තේකක් හදන්න. දැන් අද වෙනකොට ලෝකෙ ගත්තොත් එහෙම හොඳමට මුයන්නේ කවුද? පිරිමිනේ. කාන්තාව නෙමෙයිනේ. ඉතින් එතකොට පුරුෂයාට පුළුවන් සමහර දවසක් දෙකක් උයන්න. එතකොට ඊටත් වැඩිය හරි වැදගත් දෙයක් තමයි අන්නෝන්නේ වශයෙන් දෙන්නට දෙන්න තේරුම් ගන්න එක. මොකද දැන් ක්‍රම දෙකක්නේ තියෙන්නේ ප්‍රශ්න විසඳ ගන්න.
භාර්යාව කැමති හැමතිස්සෙන් ප්‍රශ්න විසඳ ගන්න කියලා කතා කරලා. ස්වයං පුරුෂයෙක් හැමතිස්සෙන් ප්‍රශ්න විසඳ ගන්න කැමති. එයා පැත්තකට වෙලා පොඩ්ඩක් කල්පනා කරලා ටික තනියෙන්. ඒක තමයි පිරිමින්ගේ ස්වභාවය. පිරිමින්ගේ ස්වභාවය වැඩි කචබජෝ ගන්න කැමති නෑ. නිකන් භාර්යාව කෑ ගහගෙන ඉන්නකොට ඒකට කැමතිත් නෑ. එයාට ඕනේ මොකක් හරි ප්‍රශ්නයක් වුණාම පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න. ඉතින් මේ දෙක අතර තුලනයක් හදන්න පුළුවන් නම් මෙයා කතා කරලා ප්‍රශ්න විසඳ ගන්න කැමති. මෙයා තනියෙන් හිතලා විසඳ ගන්න. ඒක දෙන්නට සිද්ධ වෙනවා. ඕකේ මැද තැනකට එන්න. හරියන්නේ මැදුම් පිළිවෙත. බුදුහාමුදුරුවෝ කියපු හැම දෙයකටම විසඳුම තියෙන්නේ මේ මැද. ඉතින් මැදුම් පිළිවෙතට එන්න ඕනේ. ඒතකොට දෙන්න අන්‍යෝන්‍ය වශයෙන් හිතන විදි වෙනස් නම් ඒ දෙන්න තේරුම් ගන්න ඕනේ. අපි දෙන්න හිතන්නේ දෙවිදියකට. ඒක නිසා අපි දෙන්නට මැද තැනකට එන්න පුළුවන් කියන එක. ඉතින් ඒ වගේ ප්‍රධානම දේ තමයි දෙන්න හිතන පතන විදි වෙනස් කරගත්තොත්. එක්කෙනෙක්ට එක්කෙනෙක් අභිබවා යන්නේ නැති විදියට හිතන්න ගත්තොත්. දෙන්නටම සාධාරණ විදියට හිතන්න ගත්තොත්. තව කෙනෙක් තවත් එක්කෙනෙක්ට අපහාසයක් නොකරොත්. මොකද ප්‍රධානම අපි දකින තවත් ප්‍රශ්නයක් තමයි අනිත් අය අපහාස කරන එක. එක්ක භාර්යාව අපහාස කරනවා ස්වයං පුරුෂයාට. රණ්ඩුවක් වෙච්ච ගමන් ස්වයං පුරුෂයා අපහාස කරනවා මෙයාට. ඒ කණ්ඩ බොන්න ගෙනාවු එකේ ඉඳන් කියනවා. මම තමයි එදා කණ්ඩ ගෙනාවි කියනවා. මම තමයි වෙඩින් එකට මුද්දා රන් දුන්නේ කියනවා. ওই වෙඩින් එකට මෙයා සත පහක්වත් වියදම් කරේ නැහැ. මම තමයි ඔක්කොම වියදම් කරා. උන්නර මුළු ඔක්කොම ටික ඇද ගන්නවා. ඉතින් කවදාක්වත් සාර්ථක විවාහයකට යන්න බෑ. ඒක නිසා අතීතයේ වෙච්ච ටික වැඩක් නැහැ. වර්තමානයේ තමන් ගත කරනකොට මේෂණයේ ගත කරනවා නම් මේෂණයේ බොහෝම නිහතමානීව ගැටලුවක් ඇති නොකරගෙන ඉන්න පුළුවන් නම් අතිශය සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න පුළුවන්. අනාගතය ගැන ලොකුවට හිතන්න ගියත් ඒත් ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද අනාගතය ගැන හිතන්න යනවා කියන්නේ වර්තමාන මොහොත නැති කරගන්නවා කියන එක. ඒ නිසා වර්තමානයේ තියෙන සතුට නැති කරගන්නෙම අනාගතයේ අතීතය ගැන හිතන්න ගියොත්. ඉතින් මේ අන්ත දෙක අතෑරලා මේ වෙලාවේ කන්න පුළුවන් මොකද්ද? කරෝල කෑල්ලද? එහෙම නැත්නම් සම්බෝලෙද? ලුණු ටිකද? ඒකත් එක්ක කාලා මේ වෙලාවේ සන්තෝෂයෙන් ඉන්න පුළුවන් නම්. ඒකට අපි උදාහරණයක් විදිහට කියන්නේ අනුන්ගේ කුස්සියේ තියෙන දඩමස් ගැන හිතන්න එපා. තමන්ට මේ වෙලාවේ තියෙන්නේ පොල් සම්බෝලෙද? තමන් මේ පොල් සම්බෝලේ කාලා සන්තෝෂ වෙන්නේ. මොකද අනුන්ගේ කුස්සියේ තියෙන දඩමස් ගැන හිතුවා කියලා තමන්ට ඒක භුක්ති විඳින්න හම්බ වෙන්නේ නැහැනේ. ඉතින් මේ වෙලාවේ අර තියෙන සම්බෝලේ රස නැති කරගන්නවා. අනුන්ගේ හට්ටියක තියෙන දඩමස් ගැන හිතන්න කියත. ඒ නිසා මේ මොහොත සාර්ථක පෞල් ජීවිතයකට අතිශය වැදගත්. මේ මොහොතේ සන්තෝෂයෙන් ඉන්න බෑ. මේ මොහොතේ මොන දුක තිබ්බත් බලන්න සන්තෝෂ වෙන්න පුළුවන්ද කියලා. සතුට කියන එකේ පොඩි හරි සේයාවක් තියනවාද මේ ඉන්න තැන? අන්න ඒකයි බලන්න ඕනේ. ඒක තමයි මට දෙන්න තියෙන අවවාදේ. හොඳයි. ඉතින් විවාහය ගැන ඇත්තටම තව කතා කරන්න ගොඩක් දේවල් අපිට තියෙනවා. නමුත් අද දවසේ අපිට ලැබිලා තියෙන කාල වේලාව හමාර වෙනවා. ඉතින් අපේ බලාපොරොත්තුව ඇත්තටම අපේ රටේ සිද්ධ වෙන මේ දික්කසාද ප්‍රමාණය හැකිතාක් දුරට අවම කරමින් ඔබ ලස්සන පෞල් ජීවිතයක් ගත කරන නොදකින් එක. ඉතින් ඒ නිසාවෙන් තමයි අද දවසෙත් මේ හෝරාව ඔබේ පෞල ගැන කතා බහ කරන්න අපි වෙලාව වෙන් කරගත්තේ. මොකද පෞල තමයි අපි හැමෝගෙම ජීවිතේ අංක එක. ඒත් එක්කම අපේ පෞලේ සමාජිකයින් තමයි අපි හැමෝගෙම ජීවිතේ ආදරණීයන් වෙන්නේ. ඉතින් ඒ ආදරණීයන් එක්ක සතුටින් ජීවිතේ ගත කරන එක තරම් තවත් වාසනාවක් අපේ කාටවත් නැහැ. ඉතින් ඔබේ විවාහ දිවිය තුළ ගැටලු ඇති විය හැකි අවස්ථාවන් පිළිබඳව අපි කතා බහ කළා. ඉතින් අපේ බලාපොරොත්තුව ඔබ ඒ දේවල් හැකිතාක් දුරට අවම කරගනිවි කියලා. ඒත් එක්කම විවාහ වෙන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මේ දේවල් පිළිබඳව සැලකිලිමත් වේවි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අද දවසේ මේ බොහොම වටිනා කෙන කතා බහ වෙනුවෙන් අපිත් එක්ක එකතු වුණේ නීතිඥ දර්ශන රන්මුතුගේ නීතිඥතුමන්. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමන්ට ආයුබන් කියලා සමදෙනවා. ආයමත් දවසක අපි හමු වෙනවා. හොඳයි. එහෙමනම් අදට හරුණෝදෙන් ජයමකට වැඩසටහන හමාර කරන්න අපි සූදානම්. නමුත් ඔබට අවස්ථාව තියෙනවා පියෝ ටීවී නාලිකා අංක 94 අභිමාන ජයග්‍රහණයක සම්භාවනීය ප්‍රවිෂ්ටය ජයමඟ ටීවී සමගින් දිගින් දිගටම නැදෙන. අද දවසට අපි ඔබේ නිවන් සමගන්නවා. ඊළඟ දවසේ හරියටම උදෑසන 8 වෙද්දී අපි එනවා ඔබේ නිවන්ට. ගිහලා නම් සුබ දවසක් හැම කෙනෙක්ටම. ආයුබෝවන්.